Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Uppado bhayanti bhayatu pattani paññā ādīnave ñānanti ti. Kauraniya Yogavachara Maha Sangharatne Avasarai Sattaha Buddhi Sampanna Pinvatni Api Pasugiya Aurudde October Avasana Venakota Sakatcha Karamin Hitiye Yokata Pavathitchi Dharma Desana Malawe Matruka Wasen me giya sutrayai Eka me Kuddaka Nikaye Udana Paliye Sadahan Vena sutrayak Eke සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් යෝගාවචරයන්ට යම් යම් විදියට පාටලා වෙන වර්ධින හැටි ඒ පාටලවනාට වැරදුනාට ඒවා පිළිබඳ වෙච්චර නඩු චෝදනා කරන්නේ නැතුව විසඳුම ලබා ගැනීම සඳහා සරුවචනාංශී මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් කරුණ ඉදිරිපත් කරන හැටි සඳහන් කරලා තියෙනවා ඒකේ මේ එවැනි යෝගාවචරයක් විසින් තමන්ගේ යෝග ජීවිතය ඇති වෙන රළපතර සුලි සුලං වලින් බේරාගෙන නමුත් ඉදිරියට යනකොට අනුග්‍රහ කළ යුතු අංග සලකා බැලිය යුතු අංග කියනකොට මේකේ සඳහන් කරලා තියෙනවා සර්වචනාංශේ තමන් පැවැත්විය යුතු කතා පිළිබඳව නැත්තම් නොකළ යුතු කතා සහ කළ යුතු කතා කියලා ඒකදී දස කතා වස්තු අපි සාකච්ඡා කරගෙන ගියා අපි හිතියේ දේශනා 29ක් පහු කරලා 30 වෙනි දේශනාවටයි අද ආරම්භය පටන් ගන්න. එතකොට අපි ඉන්නේ ඥාන කතාවල. පැවතිය යුතු ඥානය විපස්සනා ඥාන සම්බන්ධ කතා. මේ විපස්සනා ඥාන සම්බන්ධ කතා අපි අවස්ථාවක් කරගත්තා. භාවනා කරන යෝගාවචරයෙකුට යෝග ජීවිතයේදී විශේෂයෙන් සඳහන් කරනවා නම් විපස්සනා වශයෙන් භාවනා කරනකොට කොහොමද මේ විපස්සනා ඥාන પરම්පරාව ඉදිරියට යන හැටි ප්‍රගමණයට යන හැටි පරිණාමයටපත් වෙන හැටි ඒ ටික විපස්සනා ඥාන කතා වශයෙන් සාමාන්‍යයෙන් සම්ප්‍රදානුකූල ථේරවාදයේ පිළිගන්නවා. ඉතින් මේ ථේරවාදය කියලා මේ වෙන් වෙච්ච කොටසට මේක විශේෂයෙන් පිළිගන්නට හේතුවක් නැහැ. සාමාන්‍ය බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේක මජ්ක්‍ධිම නිකාය රත විනීත සූත්‍රයේ භාවනා කරන කෙනෙකුගේ විසුද්ධියක් පිරිසුදු වීමක් කොහොමද කට්ටායන් 7කින් පියවර 7කින් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒකත් සතිපට්ඨානීය කියවන අය දන්නවා සරුවචනාංශයේ සතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමවේදය කියලා දෙන්නේ ඉස්සල්ලාම පටන් ගන්නකොටම ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ කියලා මේක තමයි මහණී එකම නොවර්ධින එකම මාර්ගය මොකටද සත්තානං විසුද්ධිය. සත්‍යාගේ විසුද්ධිය සඳහා වෙන ඒකායන මාර්ගය කියලා ජීවත් වෙන සත්‍යාගේ. මරණයෙන් එහා නෙවෙයි නැත්තම් අපිට නොපෙනෙන විශේෂ බලවේගයකින් වෙන විසුද්ධියක් නෙමෙයි ජීවත් වෙන සත්වයා තමන්ගේ විසුද්ධිය සකස් කරගන්න හැටි. සත්තානං විසුද්ධිය කියලා. ඉතින් ඒකෙදී ඉතින් අටුවාව පිරිසුදු කරලා කියනවා මේකෙදී කියන්නේ කය හිත කියන එක මේ කය පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලක් නෙවෙයි. ඒක ඉතින් කවුරුත් දන්නවා ඒක බාහිරයි මේක කියන්නේ හිත පිරිසුදු කිරීමේ වැඩ පිළිවෙල. නාම ධර්මයන්ගේ පිරිසුදුව කෙලස් කපා හැරීමයි මේ කතා කරන්නේ. ඒ කෙලස් කපා කරන එකම ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විසුද්ධියම අර සත විනීත සූත්‍රයට දාපුවාම මේක ඔන්න ටිකක් විස්තර කරලා පෙන්නනවා විසුද්ධි හතක් මාර්ගයෙන්. ඒක මේ ථේරවාදයේ කියලා මේ බුද්ධ ආගමේ කොටසක් වෙන් වෙලා අත්තක් බෙදිලා යනකොට මේ රතවිනිත සූත්‍රයේ දක්වන මේ සත්ත්ව විසුද්ධියට විශේෂ තැනක් ලැබිලා තියෙනවා. ඒක නිසාම ථේරවාදය මේක ටිකක් දැන ගැනීම සඳහා කියන කතාවක්. ථේරවාදයේ තියෙන ඉගැන්වීම හැම වෙලාවෙදීම ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලින් යන වැඩපිළිවෙලක්. ඉස්ලාම් පටන් ගන්නකොට සීල විසුද්ධියටපත් වෙනවා. ඊ ගාවට මේ පුද්ගලයා චිත්ත විසුද්ධිය කියනවා චිත්ත භාවනා කරන්න පටන් අරගන්න. ඒ කියන්නේ සමත භාවනා. ඊට පස්සේ තමයි මේ දෙක පිරිසුදු නම් පෙළ ගැස්සුනොත් තමයි මේ දිට්ඨි විසුද්ධිය කියන තමන්ගේ හිතේ තියෙන මේ මතිමතාන්තරවල වැරදි මතිමතාන්තරවල වරදවල අල්ලාගත්ත දේවල් පිළිබඳව යම් ඍජු වීමක් දිට්ඨිච්චුගත භාවයේ ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි කාංකා විතරණ විසුද්ධිය කියලා බුද්ධ ආදී අටතන් කෙරෙහි ඇති සැක දුරු වෙලා සැකතක් නැති වෙලා යා මාර්ගයට වැටෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එකට වැටෙනවා. ඉතින් ඒ දක්වාම තියෙන කතාවල් එක රැයෙන් එක පහරෙන් සිදු වෙනවා නෙවෙයි. ඊට පස්සේ තමයි අපි මේ අද දේශනාවට මුල් වෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධියට සුදුසුකම් ලබන්නේ නැත්නම් ඒකට පිවිසුම ලබන්නේ. ඒ පිවිසුමෙන් තමයි ඥාන දර්ශන විසුද්ධිය ලබන්නේ. ඥාන දර්ශන විසුද්ධිය තමයි නිවන ලබන්නේ. ඒ නිසා තේරවාදී හැම වෙලාවෙදිම ආනුපුබ්බී වැඩපිළිවෙලක් සදා කරනවා. ඉතින් අද ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ඇත්තෝ මේ තේරවාදයේ පවතින මේ ක්‍රමික අනුපිළිවෙල වැඩපිළිවෙලේ තියෙන සම්ප්‍රදාන කුල ගතියකුත් වහා නිවන් ලැබීමේ කෙටි ක්‍රම හොයන ගතියකුත් තියෙනවා. ඒක හැබැයි මේ දෙකක් නෙමෙයි. එimhe ප්‍රතිපදාව තුලින් නිවන හැවිලත් ප්‍රතිපදාව අවසානයේ හෝ එකවරම නිවන් ලබන එක දෙකම තේරවාදයෙන් බාර ගන්න පුළුවන්. ඒ තේරවාදයෙන් බාර ගත්තට සම්ප්‍රදාන කුල ගණනට උගන්වන්නේ 1 2 3 4 5 ක්‍රමී. ඒ කියන්නේ පටිපදා ක්‍රමී. මේ පටිපදා ක්‍රමය ඌරුවක් අපේ මේ ගතියක් තේරවාදයේ ස්වභාවයක්. ඉතින් ඒකම ප්‍රතිපදාවෙන් ක්‍රමයෙන් කරනකොට ඕනම කෙනෙකුට මේ ප්‍රවාහයට ඇතුල් වෙන්න පුළුවන්, පෙරහැරට එකතු වෙන්න පුළුවන්. ගත කරන චිත්තක්ෂණය පාසා ඒ ඉන්න අතරින් තව ටිකක් ඉදිරියට අනේක කරගෙන යනවා. එහෙම කරන ගියාට පස්සේ මේ ප්‍රතිපදාවේ ඉහළ කෙළවරට යනකොට වහා ප්‍රතිඵල දෙන ගතිය පුංචි වෙනසකින් විශාල ලාභ ලැබෙන බවට යනවා. ඉතින් ඒ හරිය විතරක් අල්ලගෙනයි ඔය කතා කරන්නේ වහා ප්‍රතිඵල ලැබෙන ක්‍රම තියෙනවා කියලා. ඉතින් ඒ ප්‍රතිඵල ලැබෙන ක්‍රම තියෙන්නේ ඒ අත්ෝ ගොඩාක්ල් අර වපුරුදු කරන ආපු නිසායි. ඉතින් ඒක නිසා මේ තේරවාද ක්‍රමයේ පක්ෂව කතා කරනවා වගේ තමයි පේන්නේ. ඒකෙදි පේන තියෙන්නේ මේ මුල් ටික සකස් කරන ගියාම අවසාන හරියට යනකොට කිසි ප්‍රයත්න කරන්නේ නැතුව එකපාරට දියුණු තත්ත්ව ලබන්න පුළුවන්. අන්න ඒක විස්තර කරනකොට මේ සත්ත්වවිසුද්ධිය විස්තර කරනවා. මේ සත්ත්වවිසුද්ධිය බුද්ධ දේශනාවක් රතවිනය සූත්‍රයේ සඳහන් වෙනවා. පසු කාලීන මේ විසුද්ධියට පිවිසීම සත්ත්වවිසුද්ධියත් කියන්න පුළුවන් පැහැදිලි විපස්සනාට පිවිසීමේ මොනවද කියන්න පුළුවන් එකද? ඒකට කියන්න පුළුවන් මහා අද්භූත මහා මායාකාරී අන්ධකාරයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සත්ත්වවිසුද්ධිය, සීලවිසුද්ධිය, චිත්තවිසුද්ධිය කියනවා මේ බුදු දානසේ 15 වෙනි ඉස්සෙල්ලා ඉඳලාම සීලවිසුද්ධිය ගැන කතා කරලා තියලා තියෙනවා. මේ වගේ ආර්යකාන්ත සීලයක් නැති වුණාට චිත්තවිසුද්ධියක් ලැබලා චිත්තවිසුද්ධියෙන් ධ්‍යාන ලැබලා තියෙනවා. නමුත් ditthිවිසුද්ධියක් හරියන්නේ නැහැ. කියන්නේ දෙවියන් වහන්සේ මේක මැව්වේ අපේ සුද්ධිය වෙන්නේ මරණයන් මැත්තේ කියන වගේ දේවල් තිබුණා. ඒ මේ ditthිය ඒ කියන වැරදි මත මෙලවදීම පිරිසුදු කරගන්න පුළුවන් දෙවන්නේගේ සහයෝගයක් නැතුව කියන එක තමයි බුද්ධ මතය. ඒ නිසා මේ තුන්වෙනි අවස්ථාවට යනකොට ඔන්න ටික විපස්සනාව අවශ්‍ය වෙනවා. අන්නේ විපස්සනාව මේ සාමාන්‍ය සීලයක ඉඳලා භාවනා කරන කෙනෙකුට මේ විපස්සනාව පළපදියම් වෙන හැටි, තාවුරු වෙන හැටි, ඒකට නැඹුරුව හරීම මේ මායාකාරී ස්වරූපයකටපත් වෙච්ච නිසා තේරවාදී ආචාර්යවරු එතෙන්දනම් වරපතල විදිහට නැත්නම් මේ කළු කරලා යකුරු ටික ලියනවා. තේරවාදී ආචාර්යවරු මේ චිත්තවිසුද්ධියේ ඉඳලා මේ ditthිවිසුද්ධියට යන විපස්සනාවට හැරවීමේදී අර කියන චිත්තවිසුද්ධිය ditthිවිසුද්ධිය කියන්නේ නැතුව ඒ අතරමැදට ditthිවිසුද්ධිය කඩලා පුංචි ලොකු පඩියට ගොඩ වෙන්නේ නැතුව පුංචි පඩි කීපයකින් ගොඩ වෙන්න හදලා තියෙනවා. ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධියට ගිහිල්ලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඉහළට යනකොට මග්ගා මග්ග ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ තුන 9කට කඩලා පෙන්නනවා. ඒ මොකද මේ වගේ තියෙන මේ ගැඹීරත්වයේ වැඩිකම නිසා. ඉතින් අන්තිමට මේ සත්ත්වවිසුද්ධිය වල තියෙන ඔය ditthිවිසුද්ධිය ditthිවිසුද්ධියලා ඉදිරියට යන හරිය අන්තිමට 16කට කැඩෙනවා. 5යි රතවිනය සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ එක එකක් පුංචි වලට කඩලා පෙන්නන්නේ අර එකවරම පඩිය කොට වෙන්න බැරි අවස්ථාවල් නිසා. පසු කාලීනව මෙන්න මේ විදියට ඒ නව මහා විදර්ශනා ඥාන 16 විදර්ශනා ඥාන වශයෙන් කියනෙවට ලොකුම අවධානය වැඩි වෙන්න පටන් ගන්නතර පස්සේ උණු තේරවාදය කියන්නේ මෙන්න මේකයි කියලා රාමුව හැදුනා. ඉතින් ඒකට තියෙන අපේ මොකද්ද මේ මායිංගලක් වාගේ සටහන් කරන එක තමයි විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගයේ ওই ඥාන ඔක්කොම පෙළගස්සලා තියෙනවා. ඉතින් ඒව ගැන කතා කරනකොට බොහෝ දෙනා කියනවා මේවා පසු කාලීන ආචාර්ය මත. ඒක නිසා අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒක ඇත්තක්. ඒක මොකද රතවිනිස සූත්‍රය බලනකොට තියෙනවා තව කඩලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒව ගන්නකොට ඒවට අපි සම්බන්ධ වෙනකොට හොඳටම දැනගන්නවා බුද්ධ වචන නෙවෙයි. මේවා පසු කාලීනව ලංකා ඉතිහාසයේ පුරා මේ බණ භාවනා කරන කාලේ මේ භාවනා කරනකොට එකවරම මේ අඩිය පඩිය තියන්නේ නැතුව ටිකෙන් ටිකෙන් දියුණු වේගන යන කෙනාට අවශ්‍ය මේ අත්දැකීම් වල ඉතිහාස කතා මේකදී සඳහන් වෙනවා. හරියට කියනවා නම් තනිප වෙලා බරපතල ඉඩක හැදිලා ඉඳලා හැදෙන තනිප වෙන වැඩිහිටියෙකුට අර වෙනදා වගේ හයිය ආහාර හපලා කන්න බෑ. එයාට ටිකක් දියර ආහාර හදලා බාගෙට දිරවච්ච ආහාර දෙන්න වෙනවා. හදා මේ ඇඟ ලෙඩේ තනිප වෙනක අන්නේ වගේ ආචාර්යවරු මේ දිර බාගෙට දිර වූ ආහාර හදලා තියෙනවා. ඉතින් හදනකොට ඒ වගේ යන්ජන් අඩුපාඩු දෝෂකම් තියෙනවා. ඒව නැහැ කියන්න බෑ. නමුත් අපි උත්සාහ කරන්න මේ පුද්ගලික යොමුව ප්‍රයත්නයේ තියෙන ගත හැකියාවක් තියෙනවා නම් අපේ භාවනාවට අපිට ගැළපෙන, ධෛර්යවන්ත වෙන්න, අධිෂ්ඨාන ශක්තිය දෙන ඒව අපිට ලං කරගත්තර කමන්නේ. මේකටම තවත් මේ විසුද්ධි මාර්ගයේ තනි ක්‍රම තේරවාදීක කියනකට වැඩිය ඒකට කිට්ටුවෙන් යන විසුද්ධි මාර්ගයටත් ඉංගියක් ලබා දුන්නා වගේ පොතක් තියෙනවා අපේ ත්‍රිපිටකයේ පොතක් වශයෙන් සඳහන් කරනවා. ඒකට පටිසම්භිදා මාර්ගය කියලා කියනවා. ගැඹුරු ධර්ම, ඒ කියන්නේ සිව්පිලිසිම්බියාපත් ලැබීම සඳහා අවශ්‍ය කරන ධර්ම කොටාසේ වගේ. පටිසම්භිදා කියලා කියන්නේ සිව්පිලිසිම්බියා කියන වචනේ. ඒ පිලිසිම්බියා සඳහා කරව පොතම පටිසම්භිදා. ඒකෙත් ලස්සනට මේ ඥාන එක විසුද්ධි මාර්ගයේ තරම්ම විස්තර නැතුනට විස්තර කරනවා. ඒ නිසා ඒවා පේන්න තියෙනවා සරුවචන් වහන්සේ ඉන්න කාලේ කෙලින්ම දේශනා කරපු දේවල් උන්වහන්සේ අසුරු කරපු සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ වගේ ඇත්තෝ අනිත් තම තමන්ගේ ගෝලයන්ට ශිෂ්‍යයන්ට කියලා දෙනකොට පොඩ්ඩක් දියාරු කරලා තේරෙන භාෂාවෙන් කියන්න කිව්වා. ඒ කාලේදීවත් අගේ වෙලා තිනවා, වර්තගත වෙලා තිනවා, අද දක්වා මේ සැකිල්ල පැවැත්ලා තියෙනවා. ඒක දින්දතන තමයි ඔය පරිසම්පදා මාර්ගය. පසු කාලීන ලංකාවේදී තමයි ඔය විසුද්ධි මාර්ගය ලියුනේ. ඒක ඊටත් පස්සේ අවුරුදු 1000ක් විතර යනකම් පහළ වෙච්චි භාවනා කරපු සෑම යෝගාවචරයන්ගේම හොඳයි කියලා ග්‍රන්ථ භාෂාවට ගන්න පුළුවන් කොටස් සංග්‍රහ කරලා හදපු පොතක්. ඉතින් ඒ නිසා මේක පිළිබඳව මතිමතාන්තර තියෙන එක ඉතරහට තියෙයි. නමුත් ඒ ප්‍රයෝජන ගන්න පුළුවන් හරියක් තියෙනවනේ ගන්න එකයි තියෙන්නේ. දැන් ඒකට අද ධර්මදේශනාවේ අද මේ තිස්සනි ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ භය ඥානය කියලායි. මේක සාමාන්‍යයෙන් මේ පසු කාලීන ආචාර්යවරු සඳහන් කරලා තියෙන්නේ. ඒ භයට හේතුව පරිසම්පදා මාර්ගයේ පිළිනව ආදීනව දැකීම. ආදීනව කියන්නේ ආනිසංශ කියන එකේ විරුද්ධපදේ. ආනිසංශ කියන්නේ යමක් කිරීමෙන් ලැබෙන ලාභ හොඳ මේ සුන්දර පැත්ත. ආදීනව කියලා කියන්නේ ඒකේ පාඩු පැත්ත, එච්චරම ලස්සන නැති පැත්ත, නරක පැත්ත කිය හැකියි. ඒ නිසා මේ ආදීනවය දැකීම තමයි මේ භය ඉපදීමට හේතුව. උපාදෝ භයන්ති භයතුපට්ඨානේ පඤ්ඤා ආදීන විඥානං කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි ඒක මුලට දාලා තියෙනක හොඳයි. උපාදේ විතරක් නෙමෙයි ඒකේ කරුණු රාශියක් සාකච්ඡා කරනවා මේ මාතෘකාව යටතේ. ඉපදීම භයක් කියලා. භයතුපට්ඨානේ ඥාන භය ඉපදවීමේ ඥාණයට කියනවා ආදීන වේදකීම කියලා. නමුත් මේකේ තියෙන භාෂා ව්‍යවහාරාත්මකව පටලවිලි තමයි උපාදේ කියලා කියන්නේ හොඳක්, මංගල දෙයක්, වටිනා දෙයක්, නැග්මක්, ඇතිවීමක් කියලා අපි හිතලා තියෙන එක මේ හොඳ පැත්තට දාලා. අපි ලෝකයා දන්නේ උපාදේ තියෙනා වූ ආනිසංස දක්ෂේ විතරයි. ඒ නිසා අපි දේවල් නිපදවනාට තෑගි දෙන්න, ඒකට ප්‍රගමණය කියලා වචනකුත් දාගෙන, ප්‍රගතිය කියලා දාගෙන, ඉතින් උපාදේ ඇති කරන්න දිගට යනවා. නමුත් මේක දේශනාවේදී සඳහන් වෙන්නේ ඒ උපාදේ හොඳ පැත්ත, ආදී ආනිසංස පැත්ත ජීවිතයක් ආරම්භ කරන කෙනාට අවශ්‍යයි. එයා බලන්නෙත් එහෙමයි, පේන්නෙත් එහෙමයි. ඇතිවීම හොඳයි. මලක් පිපෙනවා දකින්නකොට බොහොම ලස්සනයි. මල් පොහට්ටුව කාලේ. ඒකෙම ඉර නැගගෙන එනකොට ඊට උදාව බලන්න යන්න අපි කඳුරට නගිනවා, බොහොම ලස්සනයි. හිර නැගලා ඉන හැටි. ඒ වගේම මුහුද තියා බලනකොට රැලක් ඇති වේගෙන එන හැටි හරි ලස්සනයි ඒක. මොකද ඒ ඔක්කොගේ මොකද්ද එක ආරයක් තියෙනවා. ඒක දකිනකොට හිත ප්‍රසන්න වෙනවා. හිත උද්වේගමත් වෙනවා. අපි ප්‍රබෝධ වෙනවයි කියන වචන තමයි කර පාවිච්චි කරන්නේ උදය දකිනකොට. ඉතින් ඒක ජීවිතයේ පුණ්‍ය කාලේදී අපි සුන්දර කාලේ ළමා කාලේ ඒව විතරයි අපිට පේන්නත් තියෙන්නේ. අත් දකින්නෙත් ඒවයි. ඒක නිසා ඒක සුන්දරව අපි උපාදේ දකිනවා. නමුත් මැද වයසට වෙනකොට අනුන්ගේ උපාදේ දකිනවා. එතකොට උපාදයෙන් පැවතින්නේ නැති බවත් මේක ක්‍රමයෙන් ජරාවට දිරාවටපත් වෙන්න නැත්නම් ජරාවේ දිරාවේ උපාදයක් වශයෙන් තමයි මැද වයස යනකොට පේන්නේ. නමුත් ඒක අපි වසා ගන්න උත්සාහ කරනවා පුළුවන් තරම් මේ ජරාව දිරාව නැති කරලා උපාදය කියන්නේ ශක්තිමත් භාවයට වර්ධනයට සෝභාවට උපාදයක් විදිහට සලකගෙන යනවා. ඒ නිසා මැද වයසේදී ඕ දෙක තඩමාරු වෙනවා. පසු වයසට යනකොට උපාදේ කියන එක අනිවාර්ය ජරාවක් බවත්, දිරණ දෙයක් බවත්, ළඟ මරණය දකින්නකොට උපාදේ තියෙනා වූ ආදීනව පක්ෂයේ දකින්නවා. ඒක සාමාන්‍යයෙන් කියනවා ඔය මේ කාමක සැපයේ ඉන්දිය ගෝචර සැපේ ඉන්න කෙනෙකුට හරිම අවාසනාවන්ත ප්‍රකාශයක් මේක. ඒකෙන් ඒයත්ෝ මේ බය මේම කියන කෙනත් සමාජ විරෝධී කෙනෙක් විදියට වැරදි කෙනෙක් විදියට හඳුනා ගන්න. ඒක ප්‍රගතිශීලී නෙවෙයි මේ ප්‍රගතිශීලීකමට විරුද්ධයි හොඳක් දකින්න නැති කාලකන්ණි කතාවක් කියලා තමයි කියන්නේ. ඒයත්ෝ ඉන් සමාජය ගැන කතා කරන්න කැමතිත් නැහැ. ආදීනව පැත්ත දකින්නෙත් නැහැ. ආදීනව පුළුවන් තරම් වෙන් කරන්න හදන උපාදේ. උපාදේ කියන එක වෙනම එකක්. ජරාව මරණය කියන එක වෙනම දෙයක්. ඒ නිසා උපාදේ තියාගෙන ජරා මරණ නැති කරන්නයි මේ ලෝකයේ තියෙන ඥාණය පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක තකතිරු ඥානයක්. සුද්ධ වශයෙන්ම තකතිරු ඥානයක්. ඒ මොකද හේතුව උපාදේ හොඳයි කියලා පැත්තකට කරගෙන ඒක ඇති වෙන ජරා ව්‍යාධි දෙක නැති කරන්නයි මේ සටන ගෙනියන්නේ. ඉතින් කාශියක් කරන එක පැත්තක් ඉල්ලනවා වගේ වැඩක්. ඒක කවදාකවත් වෙන්නේ නැහැ කාශියක් වම් පැත්ත දෙක තියෙන. ඉතින් සරුවචනාංශේ මතක් කරනවා භාවනා යම් තැනකට එනකොට ඒකේනා අර කලින් කියන විදිහේ ඒක ඇතිවීම නැතිවීම රාශිය දැකලා ඒ රාශිය දිහා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි විදිහට බලාගෙන ඉන්නකොට ඇතිවීම නැතිවීම දෙක සංසාරේ පුරා දැක්කනේ. ඉස්ලාම තාට මේ ඇතිවීම පැවතීම දෙක දැකලා තියෙනවා සංසාරේ පුරා. මේ නැතිවීමක් අනිවාර්ය බවත් ඇති වුණොත් පැවතුනොත් ඒක නැති වෙනවමයි. ඒ නැතිවීමෙන් ලැබෙන හිස්තනේ තමයි ආය ඇතිවීමක් ඇති වෙන්නේ. tire එච්චරමයි. ඒ tire අලුතෙන් එනවා කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා මොකක්ද එකක් හිතන්න නැතිලා තියෙන්නේ. ඒ නැති වෙච්ච හිස්තනේ තමයි අලුත් එකේ එන්නේ. නමුත් අපි අර නැතිවීම පක්ෂේ දකින්නේ නැහැ. අපි දකින්නේ ඇතිවීම පක්ෂේ නිස්පමණයි. නමුත් භාවනාදී මෙතෙන් දෙනකොට අර නීවරණ ධර්ම අයින් කරලා යෝගාවචරය යම් ප්‍රමාණයක තල තුනක් බවක් ඇති වෙලා මේ ඇතිවීම දකිනවා. පැවතීම දැක්ලා මේක ඒක චුතිය නැතිවීම විනාශය භංගය නොදක බැරි තත්ත්වයටපත් වෙනවා. ඒකට භාවනාදී අපි සඳහන් කරන්නේ බින්දි බින්දි යනවා කියලා. ඒ බින්දි බින්දි යනවා දකින්නකොට ඒක පිළිබඳව අවිද්‍යාවල් දෙකක් බලපානවා. ඒක බණින් ධර්ම සාකච්ඡාවෙන් ඒ වගේම එතනදීම එළඹ සිටීමෙන් නැති කරගත යුතුයි. එකක් තමයි හැම ඉදීමක්ම නැතිවීමෙන් හමාර වෙන බව අපි පිළිගන්න කැමති නැති සාමාන්‍ය නොදැනීම තියෙනවා අපිට. අපි හිතන්නේ අලුතෙන් ඇති වෙන පැත්ත විතරයි අපි දකේ. නමුත් මෙතෙන් තේරෙන පටන් අර ගන්නවා මේ ඇතිවිච්ච දෙයක් නැති වෙනවා. ඒ නැති වුණාට පස්සේ ඇති වෙන හිස්තනේ තමයි තව එකක් ඇති වෙන්නේ. ඒ නිසා ඇතිවීමට පොහොර ලබා දෙන්නේ යමක් නැති වෙන එකයි. ඉතින් ඒක ඇතිවීම වගේම දෙයක් මිසක් ඇතිවීම මංගලයි නැතිවීම දුමංගලයි කියලා දෙයක් නෑ. ඒක කොයි පස්සේ මේකට පටවප සම්මුතියක්. ඒක අයින් කරලා බැලුවොත් ඇතිවීම නැතිවීම දෙකම සමාන ඉලක්කම් වලින් සමාන ගුණාත්ම වලින් හැමදාම සිදුවෙන දෙයක්. අපි මෙතෙක් කල දැකපු නැති එක වෙනම දෙයක්. දැන් දන්නවා දැකපු නැතිකම තකතිරුකම මොඩකම අවිද්‍යාව අන්ධකාරය දැන් දකින්න. එතකොට වෙනදා නොදකපු දෙයක් දකින්නවා. දෙක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් තියෙනවා. මේක දැකීම දුමංගලයි. මේක දැකීම පෙරකල අකුසල කර්මයක්. මේක දැකීම මේ සීල නැතිකම නිසා මේක දකින්නේ මම මගේ මොකද්ද වැරද්දක් නිසා එහෙම නැත්නම් මේ මානසික අසහනයක් නිසා කියලා ඒක නැති කරගන්න දැකීම නැතිවීම දැකීම දුමංගලයක් විදිහට සලකා ගන්න ගතිය අපි දන්නේ නැතුව ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ නොදන්නාකම මේක නොදන්නාකම කියන්නේ වරදවා පටහ ගැනීමට උප්පන්න සාතිකේ අපි තමයි ලියන්නේ. අන්තිමට ඒක මගේ කරගෙන අපි විඳවනවා. භාවනාවේදී අවශ්‍ය වෙනවා ඇතිවීම පැවතීම නැතිවීම සිදු වෙන ස්වභාවෙම වෙන්න ඇරලා මම ඇතිවීමට ප්‍රිය වෙන්නවක්වත් නැතිවීමට අප්‍රිය වෙන්නවක්වත් ඇතිවීම මංගල වෙන්නවක්වත් නැතිවීම දුමංගල වෙන්නවත් දෙන්නේ නැතුව නැත්නම් ඒ වගේ හිත වර්ණ ගැනීම කරනකොට ඔය බලන ඉන්නකොට පේනවා ඇතිවීමට යම්තාකල් ලෝකෙ ඉඳ තියෙනවා නම් ඒහා සමාන ඊට චිත්තක්ෂණයට කලින් නැති වෙලා තියෙන නිසා මේ ඇතිවීම ඇති වෙන්නේ. එතකොට ලෝකයේ දෙන්න ලොකු වෙන්නේ නැහැ. ඒකේ තිරේ එච්චරමයි. ඔකේ සංසිද්ධි සිද්ධ වෙන්නේ අලුත් එකක් හෙට පහළ වෙ ඉඳ එන්නෙම තියෙන එකක් නැති වෙලා. ඉතින් මේකත් දැක්ක නැති වුණාට මේව සමාන සිද්ධි. සුභාසුභ, මංගල දුමංගල, ප්‍රණීත හීන මේවා තේරෙම පටවපු දේවල් කියලා බලන්න හිටියොත් ඒ අපිට දැක ගන්න පුළුවන්. දැක්කට පස්සේ අපිට හිතේ ප්‍රතික්ෂේපයක් ඇති වෙනවා. නුරුස්නා ගතියක් ඇති වෙනවා නිදිමත ගතියක් ඇති වෙනවා බය ගතියක් ඇති වෙනවා වැරදුණයි කියන ගතියක් ඇති වෙනවා කොන් වුණා තනි වුණා පාළු වුණා කාලකන්ණි වුණා කියන ගතියක් හිතට ඇති වෙනවා අර නැතිවීම දකින්නකොට ඒ නිසා ඒක මේ ඇතුලේ භාවනාවෙන් ඇති වෙච්ච බවක් නොදන්නා ගතිය නිසා අපි කැමැත් එක්ක නුරුස්නා ගති පහළ කරනවා ඍතුවත් එක්ක නුරුස්නා ගති පහළ කරනවා සබ්‍රක්මචාරින් වහන්සලත් එක්ක නුරුස්නා ගති පහළ කරනවා. භාවනාවත් එක්ක භාවනා ක්‍රම වේද පිළිබඳව නුරුස්නා ගති, භාවනා මධ්‍යස්ථාන සෑම දෙයක්ම නුරුස්නා ගතියක් පහළ වෙනවා. ඉතින් සමහර ක්‍රියාත්මක කරනවා ඒවා. ඒ ක්‍රියාවත් කළත් අවසානයේ තමයි තේර පටන් ගන්නවා. ඒ ගන්න පිළියම් වලින් එකකින්වත් මේ නුරුස්නා ගතිය නැති වෙන්නේ. මේ නුරුස්නා ගතිය බාහිරයට දාන එක තමයි අර වැරදි වටහා ගැනීමේ අනිවාර්ය අනවරත ප්‍රයත්නය. ක්‍රියාව ඒක නිසා කවදා හෝ යම් කිසි කෙනෙක්ගේ නුරුස්නා ගතිය, පාවෙන ගතිය, කම්මැලි ගතිය එනකොට ඒක හොඳට මේක මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාක වෙන දෙයක්. මේ පටලවා වර්ධවා ගැනීමක් නිසා වෙන දෙයක්. එහෙම නැත්නම් වංචනික ධර්මයක්, අනුසේ වශයෙන් ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් මේ නුරුස්නා ගතිය එනකොට මේක ඇතුලෙන් ආව එකක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත්, භාවනාවේ ප්‍රතිඵලයක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත්, මේක ක්‍රියාත්මක වීමේදී අර කැලේ ඉන්න මුවාට විරුද්ධව ගෙදර තියෙන මුවාමඩ තල්නවා වගේ අනුන්ට බාහිරයට හේතු කරන ගතිය තමයි අපි ප්‍රඥාව ඥානය කියලා මෙතෙක් කල් හිතාගෙන ආවේ. අපි ළඟ පුළුවන් කාර්කමක් හැකියාවක් තියෙනවා නම් කාට හරි විරුද්ධව ඒකට නඩුවක් දාලා මිනිහා ඉරේ අරින එක තමයි අපි කරේ. ඔව් මෙතෙන්දී බොහෝම නිහතමානීව යටහත්ව ධර්ම ගෞරවයෙන් අපි මෙතෙක් කල් මේ වගේ නුරුස්නා ගතියක් එන්නකොටම හිත වේග වෙලා සැක පහල කරගෙන කවුරු හරි ආසන්නයේ ඉන්න කෙනෙක් හොයා ගන්නවා ඒ වැරද්ද දෙල්ලන්න. ඒ මම පුංචි කාලේ අහලා තිනවා එකක් උඩරට රාජ්‍ය අන්තිම කාලේ ඉන්නකොට මේ රාජ්‍ය සභාවේ බොහොම අඩු කුලේ මිනිස්සෙක් කොනක වාඩි කරලා ඉනවලු බණ්ඩියයි කියලා. මොනවා හරි නඩුවක් විසඳලා හරියට තීන්දුව කරන්න බැරි නොත් රජුරෝ කේ කියලා අන්නන්නර කොනේ ඉන්න බණ්ඩියට අණුක දෙක තුනක් කියනවලු මිනිහට තමයිලු ඔක්කොම වැරදි ටික දාන්නේ. මේ අඩුගලේ මිනිස්සු බොහොම යටහත්පත් අල්ලගන්න බැරි වුණොත් රජුරංගේ වැඩේම ඉතින් කාටර හේතු කරන එකයි අන්නර කොණ්ඩේ ඉන්න බණ්ඩියර දෙකක් කනපන් කියලා කියනවලු මේ වදකේකට කතා කරලා. ඊට පස්සේ රාජ්‍ය සභාවම සන්තෝසයි බණ්ඩියා ඉන්නේ ගුටි කන්න තමයි. ඒ වගේ අපි හැම වෙලාවෙම බණ්ඩියෙත් තියාගෙන ඉන්නවා මොනවා හරි දෙකින් අපිට එපා වෙච්චාම නුරුස්නා වෙච්චාම පුදුමාකාර විදිහට ඒක අපි ඥාණයෙන් කල්පනා ඥාණයෙන් තර්ක ශක්තියෙන් අනුවේ ඥානවලින් කාට හරි හේතු කරලා ඒක ඔප්පු කරනකම් භාවනාවක් ඕනෙත් නැහැ, කණ්ඩ ඕනෙත් නැහැ, වේලාවකුත් නැහැ, මොකක්වත් නැහැ. මෙන්න මේ විචා ප්‍රතිපත්‍ය අවිජ්ජා දැනගත්ත දවසේ තේරෙනවා අපි මෙතෙක් කල් කතා කරලා තියෙන ඔන්න ඔය මේ කැතකුණ වහ ගන්න තමයි. කතාව නතර වෙන්නේ කවද්ද? එපා වීමක්, නීරස ගතියක්, කම්මැලි ගතියක් එනකොට මේක මේ බාහිරට හේතු කරන් හදනවා කියන්නේම ෂටකමක්. වංචනික ධර්මයක්. ඒක නොකර බෑ. මොකද ඒක ශරීරෙටම අපිට මේ ගලපු දොරේ ගලපු ගඟ වහන්න බෑනේ. තාපිව වෙන්න අරිනවා. අපි මොන්න තරම් ලස්සන අතිශෝක්ති දානවද, වේලාව කලාව බලනවද, පුද්දලගේ දුර්ලකම් බලනවද, මිනිහා පාර දෙනවද මේ සේරම අපි මෙතකල් මගේ ඥාන වශයෙන් නැත්තම් කල්යාණ මිත්‍රෙක් වශයෙන් තිබිච්ච ඥාන වශයෙන් ත්‍යාට මේ සේරම මිත්‍ර ප්‍රතිරූපකේ. අපිට සත්‍ය වල අහන දේවල්. මිච්ඡා ප්‍රතිපත්තියේ පොහොර දාන දේවල්. ඒ විතරක් නෙවෙයි සක සංඥාට මම ඒ කියා ගන්න එකට සක්කාය දිට්ඨියට ආත්මයට පොහොර දාන දේවල්. ඉතින් ඒකට අපිට කවුරක්වත් අපිට ඇවිල්ලා කියන්නෙත් නැහැ උඹ ඔය කරන්න හදන්නේ මේ මාන්නේ පුම්බ ගන්න හදනවා කියලා. ඒ මනුස්සයාගේ කම්බුලත ගන්න එක තමයි අපි කරන්නේ. නිසා කවුරක්වත් කියන්න දෙන්නේ නැහැ. නමුත් සරුවච්චන් ආශ්‍රිතවගේ නොකියා බැරි වුණා. උන්වහන්සේ සියල්ල දකිනකොට මේ වාගේ දේක ඇතිවීම පැවතීම නැතිවීම මේ තුනම කාගවත් කර්ම දෝෂයක්වත් කෙලෙස් නිසාවත් සීල් නැති නිසාවත් කවුරුත් කරපු දෙයක් නෙමෙයි. ඒක ස්වභාවේ ඔබ පිළිගන්න තරම් කොන්දපයි නැතිකමයි තියෙන්නේ. බුබ්බඩකමයි තියෙන්නේ. කම්මැලිකමයි තියෙන්නේ. අන්නේ කම්මැලිකම වහන්න ගන්න ඥාණයට තමයි අපි ඔය කාට හරි ඔක හේතු කරන් හදලා ඉතිං විවස්ථාල් හදාගෙන පක්ෂ පිහිටුවාගෙන ආයතන පිහිටුවාගෙන අපි අරසව සකස් කරගන්න හදලා. එතකොට වෙන්නේ මොකද්ද? අර සත්‍යයට අවංකව යටහත් පහත්ව ධර්ම ගෞරවයෙන් මුණ දීලා අපි සංසාරේ පුරාවට කරගෙන ආපු මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව. හරිය වැරදිය වශයෙන් වැරද්ද හරිය වශයෙන් තෝරා ගැනීමේ තිබුණ තෝරා ගැනීමට අපි යොමු කරෝ මේ ෂටභාවය වංචනික භාවයේ අපි වටපිට නොබල අරසකොල දිනන. මෙන්න මේ ආදීනවේ ඥාණයට එනකොට ඒක පට ඇරලා පෙන්නනවා. ආදීනවේ කියලා කියන්නේ හැම ඇතිවීමකටම නැතිවීමක් තියෙනවා. නැතිම වෙනවාදී කාලකන්ණි කටියක් ඔලුවට ගහනවා. බයක් ඇති වෙනවා. නීරසකමක් ඇති වෙනවා. නොසන්සුන්කමක් ඇති වෙන එක ශරීර යන්ත්‍රයේ සමබර භාවයට ගන්න තියෙන එකක්. ඒකට අපි ඥානෙ මුසු කරනවා කියලා කරන්නේ මොකද්ද? ඒක ඥානෙ නෙවෙයි අඥානෙ. ඒක බාහිරට හේතු කරන්න හදනවා. ඒක අභ්‍යන්තරගත කරගන්න දණිනේ. ඒ දණින නැති හේතුව මොකද? අර අපරිපත්‍ය විජාපි මෙතෙක් කලුත් වෙච්ච සෑම සීතියකම මේක තිබිලා තියෙන එක දැක්කේ නැතිකමයි දැන් මම දැක්කා කියන ඥාණයෙන් අපිට උදව්වකුත් නැහැ. ඒ නිසා භාවනා නොකරන කෙනෙකුට මේකට කවදාකවත් ශාන්ති පදයක් නැහැ. අනිවාර්යයෙන් මේ පුද්ගලයා කවදාකවත් ඇච්චවීම දෙයක් නැති වෙනවා කියන එක දකින්නෙත් නැහැ. දැක්කත් ඒක වහනවා. වහලා ඉවර වෙලා එයින් ඇතිවෙනා වූ පසු ප්‍රතිඵලය තමයි පශ්චාත්තාපය. නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම, බංකොලොත් බව, පාළු ගතිය, තනි ගතිය. අන්න ඒවා එනකොට පුළුවන් තරම් එකට allele තියලා කල්පනා කරනවා කාගේ ඇඟේද මේක හේතු කරන්නේ. කවදාකවත් එක මම දැන් මෙතෙන්ට හේතු කරන්න බෑ. හේතු කරන්න දෙයක් නෑ. ඒක හේතු කරන්න බින්නේ. ඒක අපි මේ දැන් නෙවෙයි මේක ඊ එකක් කියලා හිතනවා. නැත්නම් මත්තේ මේක විසඳන්නියක් කියලා හිතනවා. එහෙනම් මෙතන වෙච්ච එකක් නෙවෙයි මේක අතන වෙච්ච එකක්. ඒකේ ප්‍රතිඵලයක් තමයි මෙතන වෙලා තියෙන්නේ කියලා හිතනවා. එනතම මේ සුද්ධවන්තේ ඉන්න මම නන් නෙවෙයි මේක කෙරුවේ අසවලා තමයි කෙරුවේ ආ කරපු හුනියමක් වෙන්නේ නැති গুপ্ত ධර්මයක් වෙන්නේ නැති කියලා කොහොම හරි මේ ඒකාකාරීකම තනිකම එනකොට බාහිර එල්ලෙනවා. හැබැයි ඒක හොඳ ලස්සන ධර්මතාවයක් තියෙන හැමදාම ක්‍රියාත්මක වෙන්නේ පටිගෙමයි ද්වේෂෙමයි. නිසා ඥාන පදනම ද්වේෂේ යම් තැනක ඥානෙ පහළ වුණා නම් ෂට ප්‍රඥාවෙන් තමයි නිබ්බානගාමී ප්‍රතිපදාවට පහළ වෙන ප්‍රඥාව කියලා කියන්නේ. අන්නේ ද්වේෂපද නෙමේ නැති ඥානයක් එච්චරයි වර්තකතයි. ලෞකික ඥාන කියලා කියන්නේ හැම වෙලාවෙම කෙනහිල්ලක් මතින්, පෙරතිල්ලක් මතින්, වැරදිල්ලක් මතින් පහළ වෙන ඥාන, තත්ත්වෙන් පැන යාමේ ඥාන. ඒ ඥාන අනිවාර්යයෙන්ම පෝෂණය කරන්නේ පටිගයයි, සද්ධාචරිතයයි. ඒක හරියට අල්ලන්නෙත් නැහැ, අවශ්‍යත් නැහැ. ඒ වගේම කාමයේ ඇති කෙනාට ඔය කල්පනා කරමින් ඉඳිලක් මේවා දාර්ශනික පැත්තට දෙමිලක් නැහැ. එයා ලැබිච්ච දයක් කාලා බිල නිකන් ඉන්නවා. ඒ නිසා ඥානෙ තියෙන ද්වේෂ චර්චක. ද්වේෂය තියෙන එක නම් හැම වෙලාවෙම කල්පනා කරලා ඥානෙ බාටපත් කරනවා. නමුත් ලෝකේ ඥානෙට කැමති ද්වේෂයට කැමති නැහැ. යෝගාවචරය මෙතෙන් දැනගන්නවා. මෙතෙක් කල මේ දේ දැකලා මේ විදිහෙන් අවබෝධ කරන්න බැරි වුණේ අපේ තියෙන ෂට ප්‍රඥා නිසා, අර්ධ ඥාන නිසා, වංචනික ධර්ම නිසා. එතකොට සිද්ධ වෙන දේ තමයි බාහිරේ බණ්ඩියක් හොයනවා එල්ලන්න. ඒකට ගහනවා, දඬුවම් කරනවා තමයි. දැන් පොඩි කාලේ වුණත් පොඩි දරුවෙක් මේ කතුරු කනක මේ කකුලක ඇනිලා ඔළුව අල්ලගෙන ඇඬුවත් අම්මා කරන්නේ බබා වඩාගෙන අර මේස කකුලට ගහනවා එක. ඉන්දින්න මං එයාට ගහනනම් එයා තමයි කකුලට දෙවෙ කියලා. එදා ඉඳලාම අර පොඩි එකාට තෙන්නලා දෙනවා. උඹේ ඔළුව බරකම නිසා උඹ ඔළුව අතගත්තා නෙවෙයි. ඒ කතුරු කන ඇවිල්ලා වැදිච්ච නිසායි උඹ වැටුනේ කියලා. පය වැදුනොත් අම්මා කියලා මතක් කරලා ආය ගලට පයින්. ඒක තමයි අපි ඇදහිල්ල තියෙන්නේ. ඔය මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවල දැනගන්න තාවේ තේරෙනවා මේක තමයි අපි අත නෑර සංසාරේ පුරාගෙන ආපු තැන. ඒක මට මතකයි මල්ලත් බේරදිනේ පෙරදෙන්නේ මේ නුවර වැවරයින අයිනේ එතෙල් බෙහෙත් විකුණන මිනිසෙක් බෙහෙත් විකුණන තියන අමුතුර කටළු කතා කියන නොකීතු කතා කියලා. ඒ මිනිසා කියනවා මුස්ලිම් මිනිසෙක්ගේ පය වැදුනොත් ගලක අල්ලාහ් කියනවලු. කතෝලික මිනිසෙක් කියනවා ස්වාමි දරුවනේ කියලා කියනවා. හින්දු මිනිසෙක් වැටුනොත් ඒ ආදාහන දෙයයන් ආසික නම කරා. මනු සිංහලයට පොත් ආරවච්චාම අම්මා මතක් කරලා බයිනවා. අපේ ඇදහිල්ල ඔන්නතනයි තියෙන්නේ. ඒ අපේ සිංහල බෞද්ධකම. කවදාකවත් නැහැ ඒකේ. අර මිනිස්සු කරන්නේ ඇදහිල්ලට කාට හරි හේතු කරනවා. ඉතින් සුද්ධවන්තයෙකුට හේතු කරනවා. අපි නෑ. අය ගෙදර ඉන්න අම්මට බයි. මේක විහිළුවක් නෙවෙයි. හැම තැනකදීම චෝදනාවක් ආවනම් අයිතිවාසිකම් සඳහා කවුරු හරි වචනයක් කිව්වනම් අනිවාර්යයෙන් මේ සංසිද්ධිය තමයි වෙන්නේ. මේක බැරි දැන තමයි යෝක පරිසු වචනට හැරෙන්නේ, කේලමට හැරෙන්නේ, හිස් වචනට හැරෙන්නේ, බොරුවට හැරෙන්නේ. මේක දැකගත්ත කෙනා දැනගන්න මේ වචනයකට හැරිච්ච ගමන් විතික්‍රමණය වෙනවා, කෙලස් වෙනවා, තව කෙනෙක් පැටලෙනවා. මේක විලල් වෙනවා. මේ වෙච්ච තැනම බලලා මම මේකට කොච්චර වග කියන්නද? මම කියන්නේ ආත්මය ගන්න හදනව නෙවෙයි. මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණය මේක විසඳන්න නැතුව බාහිර කවුද ඉන්නේ අපිට මේක විසඳලා දෙන්නේ. අර ආගේ මුස්ලිම් මිනිස්සෙක් නම් අල්ලාහ් කියලා දෙයන්නාන්සට කීවට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකේ උන්වහන්සේට තියෙන යම් කිසි ඒ මිනිස්සේ අදහනවා යාට පුළුවන් කියලා සුද්ධවන්තයෙකුට මේක විසඳලා දෙන්න. නමුත් බුදුදන්නාන්ච අපිට කියලා තියෙනවා මේක අනාත්මයි. ඒක නිසා මේ ධර්මයතාවය මේ බය කම්මැලිකම ඊටසගතිය මේ කියන ධර්ම භාවනාදී හෝ ශක්මනේදී හෝ එදින්දා වෙනකොට ඒක බාහිරට දාලා කල්පනා කරන තාක්කල් අපි අපේ තියෙන ආත්ම ශක්තිය කෙලස ගන්නවා, ධර්මයට ති ගෞරවය බාල්දු කරනවා. ඒලා බාහිර කෙනෙක් විශාල තත්ත්වයකටපත් කරනවා. එතුමන් වහන්සේට ඒ බලවේගයට පුළුවන් කියලා මාව බේරගන්න බේරෙනවා. දීන හීන බැගෑ තත්ත්වයටපත් වෙනවා. ඒ බැගෑ තත්ත්වයටපත් වීමෙන් අපි පටිගය ප්‍රකාශ කරනවා. අනේ පේන තියෙන බොහෝම අහිංසක යටහත් පහත් ගතියක්. නොක්‍රියාත්ම වෙන්නේ පටිගය. ඒකට ආදීනව දැකීමයි මේකේ හේතුව. දැකලා දිරව ගන්න තරම්. ඒක ධර්මයේ වටහා ගන්න තරම්. ඒක අර අවිද්‍යා ಜಾති දෙකට කඩලා අපටිපත්‍ය අවිද්‍යා, මිච්ඡාපටිපත්‍ය අවිද්‍යා කියලා මම මෙතෙක් කල නොදක හිටියා දැන් දකිනවා. මට මේක දැක්කම මේක බලන්න ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා වෙන දෙයකට හේතු කරන්නේ නැතුව බලන්න පුළුවන් ශක්තිය එනකොට තමයි මේ බයතුපට්ඨාන ඥාන භංග ඥානය කියලා කියන්නේ අර කලින් කියපු විදිහට ඇතිවීම පැවතීම නැතිවීම කියලා සමානව දකිනකොට මෙතෙක්කල් නොදැක්ක කෝඩු ගතිය නිසා අර නැතිවීම විතරක් ඉස්මතු කරලා පෙන්වන වෙලාවක් එනවා. මෙතෙක්කල් කිරුවේ ඒක අනිත් පැත්තනේ සංසාර යනකොට ඇතිවීම පැවතීම විතරක් බලුවා, නැතිවීම පසර දැම්මා. තුනම සමානව පේනකොට කෙනෙක්ගේ වෙලාවක් එනවා නැතිවීමම දකින්න ඕනේ. ඒතර එයා දකින්නේ භංගේ පමණයි. ඇතිවීම පැවතීම දෙක මේ නොපෙනෙන පැත්තට යනවා. ප්‍රකට පැත්ත වෙනවා නැතිවීම. එහෙම දකින්නකොට අනිවාර්යයෙන් මේක බංකොලොත් භාවයක්, බයක්, අසනකමක් ඇති වෙලා ද්වේෂය, පටිඝේ ක්‍රියාත්මක වුණොත් අන්වේ ඥාන වලට වැටෙනවා, තර්ක ඥාන වලට වැටෙනවා, චින්තාමේ පැත්තට වැටෙනවා. ඒట్లా කොහොම හරි හිත හොයා ගන්නවා මේක ඒක එල්ලන්න කොක්කක්. ඊට පස්සේ ඒකත් එක්ක සටන යනවා. යන තාකල් අපි මූල කර්මස්ථානේ මගමත කරනවා. මේ වැඩ කරන්නේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවක බව දන්නේ නැති වෙනවා. ඊට පස්සේ අර පැත්තේ හරියයි කියලා කියන්නේ මේ පැත්තේ 100%ක්ම පරදිනවා. අර පැත්තේ එල්ලා ගන්න දෙයක් නැහැ. මේක තමයි ස්වභාවය කියලා යම් දවසක තේරුනොත් ඒ කියන්නේ මේක කවුරු කරපු දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් මගේම කර්මෙත් නෙවෙයි. මගේම සීලයක් කැඩීමකුත් නෙවෙයි. මේක ස්වභාවය. දරන්න පරික වෙනම කතාවක්. ස්වභාවිකව දැනගත්තයි කියලා දරන්න පුළුවන් කමක් වෙනවා කියලා සාහිතියක් දෙන්න බෑ. හැබැයි දරන්න පුළුවන් ශක්තිය වැඩිවීමක් වෙනවා. ඒකත් ක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ කියන්නේ ආධිනව දක්කට පස්සේ අර සීලා භික්ෂුණියකින් ඒ මාර්යාවිල්ලා අහනවා මේ ඔබ මේ කත ප්‍රතිබිම්බය මුයි කියා ගන්න කර්තව්‍ය කරන යයි කන්නාලද මේ ප්‍රතිබිම්බේ උඹම කරගන්න ලද්දක්ද නැත්නම් උඹට අනුන් කරපු දෙයක්ද මොකද්ද කියලා. එතකොට ශීලා භික්ෂුණිය කියන්නේ නයිදං අත්ත කතම් බිම්බක්. මේක මේ විදිය දුකක් නම් ලද්දා පටන් මරණ දක්වාම තියෙන දුකක් නම් ලෝකේ පිටලා තියෙන දුකක නම් මේක මම කරන්නෙත් නෑ මම කළෙත් නෑ. ඒ නිසා මම කරන ලද ප්‍රතිබිම්බේකුත් නෙවෙයි. නයිදං පරකතං අගං මේක කවුරුත් මට කටින් ලද විනයකුත් නෙවෙයි. මෙතෙක්කල් අපි හිතානේදී කර්මයට හේතු කළා හෝ දුස්සීල භාවයට හේතු කළා මේක මගේ දුස්සීලකම නිසා, මගේ විනය වැරදිච්ච නිසා, මගේ කර්ම නිසා කියලා අත්තකත භාවයක් අපි හිතානේ හිටියා. ඒ ධර්මතාවය නොදන්නා තාක්කල්. එනතම් පරකත භාවයක් හිතානිනවා කවුරුරු හුණියම් කරලා. එහෙම නැත්නම් මේ කවුරු හරි මේ කතෝලික බලවේගයක් ක්‍රියාත්මක කරනවා, මාර බලවේගයක් ක්‍රියාත්මක ලස්සන වචන සැටයක් හදාගෙන ඉන්නවා. කාට හරි හේතු කරනවා. මෙතෙන් ගියාට පස්සේ තේනවා ඒ කිසි තැනක කොක්ක නැහැ දැන්. කොක්ක දිග ඇදලා එල්ලෙන්නේ නැහැ. එතකොට පේනවා නයිදන් අත්තකතම් බිම්බං මේ දුක නැමැති ප්‍රතිබිම්බය මා විශ්ින් කරන ලද්දක් නෙවෙයි. නයිදන් පරකටන් අගහන් කවුරු හරි මට දීපු වදයක් නොකරන ලද කටින් ලද විනයක් දුකකුත් නෙවෙයි. ඉතින් කාටවත් මේවා කරන්න පුළුවන් ශක්තියකුත් නැහැ. මොකද මේක ඉල්ලගෙන කරන පරිප්පුවක් මෙතන තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ හේතුඵල ධර්ම ධර්මතාවයක් මෙතන තියෙන්නේ. හේතු නැති වෙච්ච දවසේ මේක නිරුද්ධ වෙලා යනවා. වෙන්නේ මොකද? ඒ සීලා භික්ෂුණියගේ බණ දන්නේ නැත්තම් ඒ කියන දේ තේරෙන්නේ නැත්තම් අපි මෙතනදී අලුතෙන් කර්ම රැස් කරනවා. වරදොල තේරුම් ගත්ත ගමන් මේක කවුරු හරි කරපු දෙයක්, මේක කර්මයක්, මේක මගේ සීල නැතිකම නිසා, නැත්නම් අසවලාගේ දෝෂේ කියපු ගමන් බාහිරට ගිය ගමන් ඒ පිළිබඳව ඉඳලා කරන හැම වචනයකම චේතනාවක් තියෙනවා. ඒ කරන හැම ක්‍රියාවකම චේතනාවක් තියෙනවා. ඒ චේතනාවෙන් අලුතෙන් කර්ම රැස් කරනවා. මේ හොඳට ලස්සනට Tamanට පේනවා භාවනා කරන ඉනකොට භාවනා හොඳට එක් අරමුණේ හිත තියෙනවා. නැත්නම් අරමුණ නොබෙනිත් ගිහිල්ලා. ඒතර හිතවිලි වලින් බාධාවකුත් නැති වෙන්න පුළුවන්. තිබුණාට ඒක ඉස්මතු වෙන්නේ නැහැ. වේදනත් නැහැ, සද්දත් නැහැ. ඉතින් ඔහේ ඉන්නකොට මහා පුදුම කාලකන්නිකමක්, පුදුම තනි ගතියක්, පුදුම එපා කරන ගතියක් ආවම හිත මේකේ ඉන්න බැරිකම නිසා. මේ දකින දේ බිනි බිනි යනවා බලනකොට ඉන්න බැරිකම නිසා ඉතින් කල්පනාට වැටෙනවා. එක්කෝ මගේ කර්මයක් වෙන්න ඇති. එහෙම නැත්නම් මට සීලෙ නැතිකම නිසා වෙන්න ඇති. මුන්නවා හරි කරලා ඔන්න තමන්ගේ ඇඟේ ලා ගන්නවා. එහෙම නැත්නම් මේ ඍතු දෝෂයක්, උෂ්ණ වැඩිකම නිසා, සීතල වැඩිකම නිසා, නැත්නම් ගත්ත ආහාරයක දෝෂයක්. එහෙම නැත්නම් මගේ හිතේ මොකක් හරි කෙලෙසයක් මුන්නවා හරි කියලා ඒ හේතු කරන්න බලනවා. ඒ හේතු කරපු ගමන්ම ඒ වෙලාවේ ඇත්තටම හේතුවක් දා කරන්නේ නෙමෙයි, මවාගත් හේතුන් හේතු කරපු ගමන්ම යනුකරන සෑම ක්‍රියාවක්ම අර චේතනාවේ වැඩි චේතනාව ඉන්න නිසා අර පිරිසිදු තියට, පැහැදිලි තියට බොරතිය දැමීමක් සිදු වෙනවා. එතන අනාකූලව ගන්න මේ ප්‍රවාහය අත දාලා කලතල ආකූල භාවයටපත් කිරීමක් කරනවා. ඉතින් මෙන්න මෙතනදී මේ ආධිනවයි මේ දකින්නේ සංසාරේ. මේකට තමයි මම භාවනා කරන්න ආවේ. මට පෞරුෂත්වයක් තියෙනවා නම්, ධර්ම ගෞරවයක් තියෙනවා නම්, මගේ සීල අධිෂ්ඨාන කරනවා නම්, ත්‍රිවිධ රත්නේ ඇදහිය යුතු බවක් තියෙනවා නම් මම මේක බලන්න ඕනේ. මට මේක බලන්න පුළුවන්. ඒකටයි මම මේ සීල විසුද්ධියක් කලින් ගත්තේ. ඒකටයි මම චිත්ත විසුද්ධියක් ගත්තේ. ඒකටයි මම සැක සංකා දුරු කරේ. ඒකටයි මම මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න මැදමාවතට ආවේ. ආවට පස්සේ පටිපදාට වැටෙනවා කියලා කියන්නේ මේක මේ තියෙන කුප්පණ ගති නැතුව යනවා. විචිත්‍ර ගති නැති වෙනවා. විවිධාංගීකරණ නැති වෙනවා. ඔහේ තියෙන ගතියක් තියෙනවා. ඉතින් මේක දකින්න බෑ. මේක බලන්න කැමති නැහැ. ඒ බය ඒ නිසාම අකමැත්ත නිසාම බය උපදිනවා. බය උපදින්නේම ද්වේෂ පදනම් කරගෙන. ලැහැත්තිලා ගියේ නැත්තම් බුද්ධෝපාද බුදුරජාණන් වහන්සේක උපදේශ නොලබා ගියා නම්, ඔබලා ගියත් මතක නැති වුණා නම් අනිවාර්යයෙන් බයක් ඇති වෙලා ඒ නුරුස්නා ගති, අනුංග වැරදි හොයන ගති, ඇතුළත තමන්ට සන්තෝෂ නැති ගති, හරියටම නූලටම දේවල් තිබුණ නැත්තම් අකමැති වෙන ගති එන්න පටන් ගන්නවා. ඉතින් මෙවුවා මේ ශරීර යන්ත්‍රයේ විසින් ඇති කරන ප්‍රතික්‍රියා බවත් එව්වට අහු නොවි මේ මතුවෙච්ච නැති සක්කාය දිට්ඨිය මතු නොවීම පැවතීම පිණිස. දැනට මේ වෙලාවේ නැති ආත්ම සංඥාව. එහෙමම දිගට පවතින්න නම් මේ ආත්ම සංඥාවෙන් හෝ සක්කාය දිට්ඨියෙන් දෙන කිසිම යෝජනාවකට ස්ථිර කරන්න යන්න නරකයි. ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව බලන්න ඕනේ. ඒ නිසා උපාදය පදනම් කරගෙන ගත්තොත් උපාද ඨිති භංග කියන එකේ මේ භංගයේ දැකීමෙන් වෙන භය ඥානයයි ඔය සාකච්ඡා කරේ. නමුත් මේ තරම්ම පාටු නැහැ ධර්මයේ. ධර්මයේ දින විවිධාකාර පැති මේ උපාදේ වගේම පෙලක් හරි ගැසලා පෙන්නනවා මේ පටිච්චසමුප්පාද මාර්ගය. ඒකයි මම මේ පොතට කැමති. ඇත්තටම ඒ යොමු ආවෙත් අපේ අපවත්ච නායක ස්වාමීන් වහන්සේ විතර පටිච්චසමුප්පාද මාර්ගය කියව පොත කියපු කෙනෙක් මේ ලෝකෙ මන්ත කරන්නේ. හැම තැනකටම මේක නිදර්ශන අරගෙන තියෙනවා. ඒකෙදී වටිනවා. මොකද හරි ලස්සනට මාතෘකාට කතා කරනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා උප්පාදේ වගේ මේ පැවැත්මත් ඇතිවීම වගේම පැවැත්මත් මේ පවත්තන් දකින්න කොටත් සමහරෙකුට සතුටක් ඇති වෙනවා. මම පටන් ගත්ත ආයතනේ හොඳට දුවනවා. මගේ පවුල කට්ටිය හොඳට කටයුතු කරගෙන යනවා. මගේ බිස්නස් එක හරියට යනවා කියලා පැවැත්ම දකින්නකොට. නමුත් ඒක නැවැත්ම දකින්නකොට ගම්බිරාකරේ කැදගෙන වැටෙනවා. වැටෙනවා දකින්නකොට හරියම පශ්චාත්තාප. මං ගියා නිව්සීලන්තේ ඉඳන් මේ සැරේ ටිකක් ඇවිදින්න හම්බුණා. ඒ කියන්නේ පොඩි ගමයි. ඒකෝට දලයි ලාමතුමා. ඉතින් මම අහලා තිබුණා කැමැතිද කියලා බලන්න යන්න. මොකද බලපුවාම අකමැත්ත මං කව කැමැතියි කියලා. ඒ රටේ තියෙන විශාලම ශාලාවේ මේ තිබුණේ සංඝයාට විශේෂ ආසන තිබුණා. ඒත් කොහමරි මුදලට තමයි තිබුණේ. සංවිධානය කළ දෙනවා මං ගියා. ඉතින් ගියාට පස්සේ මේ පුදුම සෙනඟක් එකතු වෙනවා. සාමාන්‍යයෙන් 5000 15000 අතර ගාණක් වගේ තමයි ගාන. ඒ තරම්ම සෙනඟ. ඒ වගේම හරියම නිර්මාණී පුද්ගලයා ඇවිල්ලා වාඩිලා කතා කරලා පස්සේ මාතෘකාව ගැන කතා කරා. හිතේ නිසල බව දුකයි. ඉතින් මම කීප වතාවක් යාට මතක නැහැ මොකද්ද මාතෘකාව කියලා. ළඟ ඉන්න එක්කෙනෙක් තියාගෙන මම මේ මොකටද මාතෘකාව කියලා නිතරම අහනවා. එයා කතා කරනවා ඉන්න කට්ටියත් එක්ක නිකන් සාකච්ඡා කරනවා කරන විතරයි කරන්නේ. එහෙම කළාට ප්‍රශ්න සාකච්ඡාව සඳහා උත්තර තිබුණා. ඉතින් පුදුම ප්‍රශ්න ඇහුවා. අහුවට පස්සේ එක ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමා 14 වෙනි දලයි ලාමතුමා දැනට ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ බලාගෙන ඉන්න ඔබතුමා බොහොම ජාත්‍යන්තර වශයෙන් ලෝකනායකයෙකුට වෙන්න තරම් සුසුකන් දක්ෂකම් තියෙන කෙනෙක්. ඔබතුමාගේ පස්සේ කිට්ටුවක අතපාල පේන ගෝලයක් නැහැ කියලා. પરම්පරාව ඉවරයි කියලා කතාවක් තියෙනවා. 14න් පස්සේ කවුරුත් නැහැ කියලා තියෙනවා. ඒක ගැන මොකද්ද අදහස කියලා. මේ මිනිහා hinaලකෝ බය වෙන්න එපා. අවුරුදු 20ක් විතර මං ජීවත් වෙයි. එතකන් ඔය කරපනේ ඊට පස්සේ ඉන්න දෙයක් වෙයි කියලා එක උත්තරයක් දෙනවා. මම තාම මට මේ මරණ ලකුණු පහල වෙලා නැහැ. මේ වගුගඩේ කොඩිය අමාරුවක් තිබුණා නම් කැලක් මම අයින් කරුවා. ඒ වුණාට මම හොඳ සන්තෝෂෙන් ජීවත් වෙන නිසා ඔය කට්ටිය ගණන් ගන්න එපයි කියලා. ඊට පස්සේ කියනවා මේ දලයි ලාම කියලා කියන්නේ ආයතනයක්. ඒ ආයතනයේ ඉති මේ ලෝක නායකයන් ඇති කිරීමට ආගමික නායකයන් ඇති කරන්න සංවිධානය කරා. මම හොඳම දලයි ලාම නෙවෙයිනේ. අපි පරම්පරාව හොඳ කට්ටිය ඉඳලා තියෙනවා. එච්චරම හොඳ නෑ. හැබැයි මම තමයි ප්‍රසිද්ධම කෙනා. ඉතින් අපේ කඩලා වැටෙනකොට ප්‍රසිද්ධ එක්කනාම කඩාන වැටලා කියන ලස්සනයිනේ වැඩි. ඒ නිසා දෙවන්නේ කොහොන්න ඔගෙන් කඩලා ගියාවයි. හොඳම එකන ඇවිල්ලා ඉවර වුණා પરම්පරාව. එච්චරයි. ඉතින් කිසි කෙනෙක් කැමති නැහැ මෙච්චර මේ ලෝකේ නායකත්වය දෙන මෙයාගෙන් පස්සේ අනාගත ගැන නොසලකන ගතියක් මෙයා තුළ තියෙනවා. ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කියලා. ප්‍රශ්න උත්තර දෙන්න දෙයක් නැහැ. ඒක නම් තත් එච්චර තමයි කියන්න තියෙන්නේ. පැවැත්ම පිළිබඳව මුළු ලෝකෙම උදව් කරයි. අපිත් කල්පනා කරා, අපිත් තර්ක කරයි, සදාචාරාත්මකව සත්‍ය තර්ක කරයි. ඒ නැවැත්මක් එනවයි කියනකොට ඕනෙම පැවැත්මක ජේතවනාරාමේ වේළුවනාරාමේ පූර්වාරාමේ කෝටි 17ක් වේදන් කළා. ඊටමන කෝටි 17ක් වේදන් කළා. කෝටි 17ක් මේ උත්සවයක් කළා පූජා කරලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ওই ජේතවනාරාම කියලා වඳිනවා කණින් හැම මහත්තයා කොට කහපු gadol ටිකට තමයි. ඔතන ජේතවනාරාම කියන්නේ කවුද දන්නේ? ඊතරම් හදපුවත් කැඩලා ගියා නම් මෙව කැඩලා යනවා කියන එක මොකක්ද? પરම්පරාවල් කැඩනවා කියන එක මොකක්ද? ඉතින් අපිට ඒක හිතන්නවත් බෑ. ඒක කවුරු හරි එකට උත්තර දෙන්න කැමති නැත්නම් අහන්න කැමති නැත්නම් ඒක හිතන්නේ කිසිම කැක්කමක් පෙරළුමක් නැති කෙනෙක් කියලා. එනේ පැවැත්මට තමයි ලෝකේ තියෙන්නේ. ඒ වගේම මේ පවත්ින් බය මේ කවදා හරි පැවැත්ම හැම එකක්ම කරනවා කියනකොට කෙනෙකුට තේරෙනවා ලස්සනට මොන හරි යනවයි කියලා කියන්නේ ඔක හයියෙන් කඩාන වැටෙන වෙලාව. මහසේ උඩක මාල් ගහදෝක දඩාංගල වැටෙන වෙලාවක් එනවා. අනේ එතකොට පොළවේ ඉන්න මිනිසුන්වත් චප්ප වෙනවා. ඊට වැඩි හොඳයි මෙච්චර සැරට නැතුව එක ලාවට තිබ්බනම් හොඳයි කියලා හිතන වෙලාවක් එනවා පැවැත්ම උනා. ඒතකොට පැවැත්මම බයක් වෙනවා. නැවැත්ම නෙමෙයි. සංසාරගත සත්‍යයට නැවැත්ම බයක්. භාවනා කරන කෙනා මෙච්චර මේක උඩින් සෙල්ලම් දාගෙන ගියාට මේක වැටෙනවා. වැටෙනකොට මල කලබලයක්. ඒ පැවැත්ම බයක් එනවා. එනිසා පවත්ති භයන්ති භයසුපත්තානේ ඥාන ආදීන වේඥානං කියලා කියනවා. පවතිනවා මෙච්චර සිලිලාරෙන් පවතිනවා කියන්නේම මොකද්ද බය විතු කාරණා. ඒ වෙනුවට අපවත්තං නිබ්බානන්ති සම්තිපදේ ඥානං නොපවත්ම නිවීමක් කියලා දැන ගැනීමම සාන්තිපදයක් කියලා කියනවා. ඒක දකින්නේ පැවැත්ම තුලින් තමයි. පැවැත්ම හොඳ ලස්සන සීලාරයට තරංග අහගෙන ගෙජ්ජි හොල්ලාගෙන බෙර හොල්ලාගෙන තැඟලුවාට උක වැටෙනවා. ඔය පැවැත්මෙන් පෙන්නන්නේ උර්සිලිලාරයේ මුරගාලා පෙන්නන්නේ නැවැත්මයි. අන්නේකේ නිබ්බත්තිය නතර වීම දකින්නවනම් ලස්සන සෙල්ලම් කරද්දිම ඒකට කියනවා සම්තිපදේ ඥානං කියලා. මිනිස්සු කියන්නේ මෝකම් මේ මූසලකම කියලා මිනිස්සු කියන්නේ. මිනිස්සු කියන්නේ කාලකණිකම කියලා. මෙච්චර ලස්සන දෙයක නැති පැත්ත දකින්නයි කියලා. නමුත් මේ පරිසම්පදා මාර්ගයේ සාරිපුත්‍ර සංසඳන කරන හොඳ දෙයක ලස්සන පැවැත්මක් දකින්නකොට එයා දන්නවා මෙච්චර ලස්සනට පැවතුනත් ලාවට පැවතුනත් කොහොම වුණත් ඔකේ නැවැත්මක් තියෙනවා. ඒ නැවැත්ම පැවැත්ම තුලින් නැත්නම් පැවැත්ම හරහා නැවැත්ම දකින්න එක සාන්තිපදයක් කියලා. ඒ වාගේම තඳාන් කරන නිමිත්තක් නිමිත්ත කියලා කියන්නේ යමක් චිත්තක්ෂණ කීපයක් එක දිගට දැකලා ඒක අල්ල ගන්න පුළුවන් තරම් සාර භාවයකට පත් වෙච්චාම නිමිත්තක් කියලා කියනවා. මේ සාමාන්‍ය කියන අපිට සද්දයක් ආවොත් ඒක චිත්තක්ෂණයට ඇහුණාට ඒක අපිට හිතින්නේ නැහැ. නිමිටි කරන්න බෑ අපිට. ඒ සද්දෙම චිත්ත විදි 3-4ක්වත් දුවන්න ඕන කියලා කියන නිමිත්තක් වෙන්නේ. රූපයක් දැකලා ඒක පාට නොපෙනී ගියාට ඒක චිත්ත විදියකින් ඒක මහාන්තරාමණයක් වෙන්නේ නැහැ කියලා සාමාන්‍ය අපි ධර්මයේ කියනවා. අප මේ එතකොට හිතේ මතකෙට යන්නේ නැහැ. ඒත් ඒක නැවත දැකලා ගලේ කෙටුවා වගේ 4-5 කෙටුනොත් ඒ නිමිත්තක් වෙනවා. ඊට පස්සේ දවසෙත් මතක් කරන්න පුළුවන් සීපත් වෙනවා. ඒ වගේම සුවඳක් එක සැරයක් වැදිලා ගියාට අපිට දැනෙන්නේ නැහැ. 3-4 සැරයක්වත් එතනම ඊරා ඇඳුනොත් ඒක නිමිත්තක් බවටපත් වෙනවා. ඒක නිමිති කරලා හෙට මතක් කරන්න පුළුවන් 100ට හිටිනවා. ඒ වගේම තමයි රසයක් එක සැරයක් ඇවිල්ලා ගියාට හරියන්නේ 4-5 සැරේක වෙනකොට තමයි රසයේ ආසවල් නම කියලා දාගෙන අරක නෙවෙයි කියලා අඳුනගෙන ඒ රසය නිමිටි කරන්න පුළුවන් වෙනවා අපිට. මේක ළමත ලබා ගන්න නොලබන්නට. ඒ වගේම පහසක් එක සැරයක් ඇවිල්ලා ගියාට බෑ. මේ හිතවිල්ලක් ඇවිල්ලා ගිය හිතවිල්ලකින් හිතේ මතක හිටින්නේ නැහැ. එකම හිතවිල්ල 4 සැරේ කෙටෙන්න ඕනේ. එතකොට තමයි මතකෙ ඉන්නේ. ඒක නිසා එකම දේ 4 සැරේ කෙටෙන්නේ එක්කෝ ඒකට ඇති ආසාව නිසා එක්කෝ තරහ නිසා. ඒ දෙක නිසා යමක් අපිත් එක්ක එක දිගට ගැටුනොත් අපි කියන එක නිමිටි කරයි කියලා. ඊට පස්සේ නිමිටි කරගන්නත් පුළුවන්. ඉතින් අපි මේ ලෝකයේ මේ මතසෝඳ මතකය කියලා කරන්න හදාන්නේ. ඒ හොඳයි කියන දේවල් සේරම ලං කරගන්න. නරකයි කියන දේවල් සේරම දුරු කරන්න හටනක් කරනවා. ඒ මොකද නිමිත්ත මත ඉඳගෙන. නිමිත්ත එන්නේ සංඥාව මත. ඒ සංඥාව ගන්න නැතුව එනේන තාලෙට යන්න හරියන අනිමිත්ත කියලා කියනවා. භාවනා කරන යනකොට ඔන්න නිමිත්තක් ඉස්සරහින් තියාගන්න. අරමුණු කරනවා. නිමිත්ත අරමුණු කරන යනකොට නිමිත්ත නැතිලා. අරමුණු ගන්න බැරි වෙනකොට අනිමිත්ත වෙනකොට ඉතින් කුලප් වෙනවා. වමනයන්ට වගේ එනවා. ඩාඩිය දාන. සහලවනවා. මම දැන් මොකද කරන්නේ කියලා අහනවා. එක්ක නින්දට වැටෙනවා. කවදාකවත් අනිමිත්ත අරමුණු කරන්න අපි දන්නේ. ඒ මොකද අතගාලා හයිය දේවල්, පවතින දේවල් එක්ක ඇසුරු කරලා පැවැත්මක් සහ උපාදයත් එක්ක වැඩ කරපු අපේ හිත නැවැත්මක් හෝ භංගයක් දකින්නකොට හෝ අනිමිත්ත දකින්නකොට සම්පූර්ණ මූදමෙන්ද තනි වුණා වාගේ කාන්තාරයකට ගිහිල්ලා තැරියා වාගේ මහා පාළු ගතිය බය ගතියක් යනවා. ඉතින් ඒ වුණාට මොකද? අනිමිත් වෙනකොට බය වුණාට මොකද? මේ භාවනා කරන්න මොකද කියලා ඇහුවොත් මේ නිවන් දකින්න කියලා. විමුක්තිය සඳහාගෙන විමුක්තිය එනකොට නූල් බඳිනවා. පේන බලන්න, පේන අහන්න යනවා. කලබල වෙනවා. ඒ නිසා අනිමිත්තං භයන්තේ, නිමිත්තං භයන්ති. නිමිත්ත කියලා දැනගන්න ඕනේ ඔය එකෙන් වෙන්නේ මොකද්ද? අනිමිත්තද අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති කෙනෙක් තමයි නිමිත්තෙන් කරන්නේ. ඉතින් අපි නිමිති වලින්ම පුරවාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ගත කරනවා. අත්හද බල ගැඹුරු නිින්ද එනකොට අනිමිත්තයි. හොඳටම භාවනා කළා අරමුණක් මතක නැහැ, සද්දකුත් නැහැ, වේදනාවකුත් නැහැ, කය තියෙන බවකුත් නැහැ, හිතවිලිත් නැහැ කියලා තියෙනකොට අපි නැගිටින්නේ ගැස්සිලා නැගිටින්නේ අප්පා වැඩේ ඉවරයි. මොකද ඒ තරම්ම අනිමිත්ත හුරු නෑ අපට. ඒ නිසා නිමිත්තට බැඳිච්ච නිසා නිමිත්තේම පවතින මේ අබ්බැහිය නිසායි අපිට මේ අනිමිත්ත අබැග්යක් විදියට, අමලියක් විදියට, කරදරයක් විදියට, ව්‍යසනයක් විදියට, දුමංගලයක් විදියට පේන්නේ. ඒ නිසා නිමිත්ත තමයි අපිට මේ අනිමිත්ත දකින්න තියෙන බාධාව, නැත්නම් නිවන් දකින්න තියෙන බාධා කියලා. නිමිත්තං භයන්ති. නිමිත්ත කියන එකම බයක් කියලා දැනගත්තොත් ඒක සාන්තිපදයක් කියලා කියනවා. එතකොට මේ මනුෂයා ලෙඩ වෙලා මොනවාක් කරගන්න ඇඳකට වැටලා ඉන්නවා කියලා හිතමු. කවුරුත් එන්නෙත් නැහැ බලන්න. වෙලාවට කැම ටික හම්බෙන්නෙත් නැහැ. කුණුවතු ටික හම්බෙන්නෙත් නැහැ. මොකක්වත් නැතුව ඉන්නකොට රට තේරෙන පටන් ගන්නවා මම නිමිති කරන හිටපු දේවල් තේරම දැන් විකෘති වෙලා විනාශ වෙලා ගියා. මා වට කරගෙන තියෙන පාලුකම කරන දෙයක්වත් නැහැ. කරපු දේවල් වලින් වැඩකුත් නැහැ. ඉතින් මේ අනිමිත්ත කියන එක අහලා දැකලා නැති කෙනෙකුට මේක මහා ව්‍යසනයක් වෙනවා. නින්දන රෝගේ විතර භයානක රෝගයක් ලෝකයේ ඇත්තෙම නැහැ. ඉතින් මේ මනසට මහා බයක්, තනිකමක්, පාළු ගතියක් ඇති වෙනවා. නමුත් රහත් වෙච්ච කෙනෙකුට හෝ භාවනා කරන කෙනෙකුට නම් ඒක විශාල ධර්මයේ විවේකයක් වෙනවා. මම නිමිති ගියා, තාම මැරිලා නැහැ. මට දැන් තේරෙනවා මේ නිමිති ගත්ත සේරම දේවල් අනිත්‍යයටපත් වෙනවා. දැන් මට තියෙනවා අනිමිත්ත, පාළුකම්. අහගත් අවසානයේ නැතිකම. වෙලාවට දේවල් නොලැබෙන ගතිය. බලාපොරොත්තු දේවල් නැ වෙන දේවල් හම්බෙන්නේ. ඒත් මැරෙන්නේ නැහැ. මෙන්න මේ අනිමිත්තට පුරුදු කරන්න පුළුවන් නම් ඒක සාන්තිපදයක් වෙනවා කියනවා. අනිමිත්තන්ති ඥානං සාන්තිපදේ ඥානං. එතකොට නිමිත්තන් බයයි. නිමිත්ත තමයි අපිට මේ අරසාව තමයි අපිට මේ සංරක්ෂණය තමයි අපිට මේ එහෙම නැත්නම් මේ රක්ෂණය තමයි අපිට තියෙන එකම නිවනටයි දකේ බාධා. ඊපස්සේ එම නැති වෙන බව දැනගෙන අපි ඉන්නකන් ඒවත් එක ගත කරන්න හදනවයි කියලා කියන්නේ ඔය මේ ගිනි අඟුරක් අරගෙන අතින් අතට මාරු කරන්න වගේ වැඩක්. චවුන්දුට තරුණ හයි හති තියෙන වෙලාවෙදීම කිසිම කෙනෙක් පිළිබඳ අපේක්ෂාවක් හෝ උපේක්ෂාවක් මේ සාපේක්ෂ භාවයක් නැතුව උපේක්ෂකව මොනවාක්වත්ම නැහැ. අනිමිත්ත ස්වභාවය. පුරුදු කරන්න ගත්තොත් ඒකට පුදුහාන සාන්තිපදී කියලා කියනවා. ලෝක ස්වභාවයෙන් ගත්තොත් එimhe මා කාලකන්ණි මුස්පේන්තු පරාජිත බැගෑවෙච්ච තත්වයක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසාම කියනවා අපි නිවන සඳහා අනිමිත්ත සඳහා සටන් කළාට අනිමිත්ත අපකරා එනකොට මුණු පුරුදු කරගන්න. දොර වහන. පස්සෙන් දී කියන. දැන් බෑයි කියලා කියනවා. ඒකට තේරෙන පටන් ගන්නවා මේ වංචනික ස්වභාවය හිතේ. එහෙම නැත්නම් හිතේ තියෙන මේ පටිගේ තරහ ක්‍රියාත්මක වෙන්නේ බොහෝම මෛත්‍රී සහගතව මේ දැන් නම් බෑ මේ තරහ වෙන්න එපා මේව කිව්වට පස්සේ එන්න බැරිද කියලා අර එන අමුත්තට බොහෝම මෛත්‍රී සහගතව කතා කරන යටින් තියෙන නැද්දකින් නොපතන නොදොමකින් කියකට කතා තමයි තියෙන්නේ. කතා කරලා කියන්න වෙන වැඩක් තියෙනවා පස්සේ ඉන්න බැරිද කියලා හිමීට මාරු කරලා මොකක් හරි නිමිත්තකට හිත දාන්න. මෙවුවා තේරුම් අරගන්න බණ අහලා විතරක්වත් ධර්ම සාකච්ඡා කරලා බැරි බව හොඳට දෙන භාවනා කරලා මේකට හැප්පෙන්න ඕනේ. ඒක ඇත්තට වශයෙන් කියන්නේ මේක භාවනා වෙලා විතරක් පවතින එකක් නෙවෙයි ඕනම වෙලාවක තියෙනවා. නමුත් භාවනා කරනකොට මේ පුද්ගලයා සීලක පිහිටලානේ ඉන්නේ. චිත්ත ශක්තිය තියෙනවනේ සතිය තියෙනවනේ දන්නවනේ මම මෙතෙන්ට ආවේ ප්‍රයත්නයෙන් කියලා ඇවිල්ලා ලාභයක් කියලා හම්බෙලා තියෙන මොකක්ද අන්තිමට අනිමිත්ත අපිට පුරුදු කරලා තියෙන්නේ අම්මලා තාත්තලා ගුරුවරු තේරම ඕක ඉක්මනට බේරියන් කියලා යෝගාවචර තේරෙනවා හැමදාම භාවනා කරලා භාවනා හරි ගියා මෙතෙන්ට එනවනම් එක්ක අම්මලා තාත්තලාට වැරදිලා නිසා ඔන්නෝනේ ගිනි අඟුරක් කියලා මේක බලාන හිටියොත් අනිමිත්තට පුරුදු කරන්න පටන් අරගත්තොත් මේක කාලකන්නිකමක් කම්මැලිකමක් විශේෂණයක් වෙනුවට මේක සාන්තිපදයක් කියලා බුදුහාමුදුරු කියව බණපදේ සීවුනොත් ඒක ඇත්තටම සාන්තිපදයක් වෙනවා. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවේ තියෙන මැජික් එකේ චරයි. එදාට තේින්න පටන් ගන්නවා මම කිසි කෙනෙකුට වග වෙලත් නැහැ. මාව ගැන බලන කෙනෙකුත් නැහැ. මෙච්චරයි අපිට ඕන කරන්නේ. එහෙම නැති තත්ත්වයක් අපිට ඉන්නේ මරණෙදි පමණයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මරණය මේ පිටම ඇවිල්ලා තියෙන කොච්චර හොඳ කියලා ඒකට අගය කරන්න ගිය ගමන් තේනවා උපදිච්ච දවසේ මේක තිබ්බා කෙරුවේම අතිමේ පයිමේ මේක විසිකරන එකයි එළවණ එකයි ලඟ වෙන්න දෙන්නේ නැති එකයි. අද ඒක අපකරා පැමිණෙනකොට සතියෙන් සමාධිය ආපෝම හොඳයි. සාධාරණ බව සාධාරණ පිළිගන්න බවට යනකොට ඒ පුද්ගලයා වෙනස් වෙනවා. වෙනස් නොවී මෙතෙන්ට එන්න බෑ. ඒක නිසා කල්පනා කරලා බලනකොට මේ ලෝකෙ නිමිති වලින් පිරිච්ච දෙයක්. අනිමිතට යනවයි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අපි මේ ඉඳුරන් හා සම්බන්ධ නිමිති ගැනීම කියන එක නතර කරන්න. ඒක භයානක දෙයක් කියලා හිතන නමුත් නිකන් කල්පනා කරන වාඩි වෙලා ඇද්දක වහගත්තයි කියලා කියන්නේ. ඇහෙන් නිමිති ගැනීම නතර වුණා. කනෙන් නිමිති ගැනීම නතර වුණා. නාසයෙන් නතර වුණා. දිවෙන් නතර වුණා. කයෙන් පමණයි. හිතෙන් එකක් නතර වෙනවා කියලා හිතුවේ නැති කරනවා. ඒ නිසා මේ නිමිති හයකට දොර ඇරලා තිබ්බට අපි ඇත්ත වශයෙන්ම භාවනා කරත් නැතත් ඒ නිමිති ගන්න එක දොරකින් පමණයි. දන්නේ නැති එක විතරයි වෙලා තියෙන්නේ. ඒක බුදුරජාණන්සේ අඟවන්න කියනවා අනිකව වහපන්. වහලා එකකට විතරක් දාලා හිටපන්. ඒ කියන්නේ දන දැක කායනුපසනාවට හිත දානවා. එතකොට අනිත්‍යව කොච්චර දඟලනවද? නමුත් සාමාන්‍ය හුතුවට සත්‍යමත් කෙනෙක් දන්නවා එදිනදා ජීවිතේ වැඩ කළත් අපි ඉඳුරන් 6 දෙනාම අරගෙන හිටියත් එක වැරකට ගන්න එකයි නම් අනික් පහම එකෙන් කැපිලා කොහොමඩක් කැපිලා තියෙන්නේ. ඒක දන්නේ නැතිකම නිසා අපි හිතනවා ඒක විමුක්තියක් විවේකයක් මට මනාප විදිහට ගත කරනවා කියලා. භාවනා කරනකොට ඉස්ලාම කරන්නේමත් අනික් නිමිති වහලා මේ ගත්ත නිමිත්තක් නැති කරලා නැති වෙනවා. ආනපන හොත හරියනවා ආනපන නැති වෙනවා. ඒක බුදුහාමුදුර කරපු දෙයක්වත් ඔය යෝගාචර තටමල ගත දෙයක්වත් නෙමෙයි. ඕනම නිමිත්ත අධ්‍යය එක දිගට බලන් හිටියොත් එකක් අරගෙන එපා වෙනවා. නිමිති මාරු කරන්න බාර කරන රාගය ඇති වෙනවා. දුක ඇති වෙනවා. ඉන්දසාරුවෙන් සඳහන් කරන දුක ඇති වෙන ප්‍රධානම හේතුව ඉරියව් මාරු කිරීම. ඉරියව් මාරුනකොට එකක ඉන්නකොට මොනම ඉරියව් හිටියත් දුකයි. අපි හිතනවා ඒක පුටුවේ දෝෂයක් කියලා. ඇඟේ ලෙඩක් කියලා. කර්මයක් කියලා. සීල දෝෂයක් නෑ. කොහේ හිටියත් ඒ නිසා නිමිත්ත බයක් අනිමිත්ත සම්පතිපදී. ඒ අනිමිත්තට යනවයි කියලා කියන්නේ සෑහෙන මේ වීරත්වයක් තියෙන. බණ කියලා විතරක් බෑ භාවනා කරලා විතරක් බෑ දෙකම තියෙනවා. ගේම ලයිස්ට්ුවක් මෙතන පෙන්නනවා ආයුහන බය. රැස් කිරීම බය. අනායුහ රැස් වෙච්ච දෙයට වග කියන්නේ රැස් කිරීමට පෙළඹෙන්නේ. අනායුහ ගතිය ආවනම් කොච්චර දේවල් රැස්ලා කන්ද උඩ හිටියත් ඒකේ බැඳීමක් නැහැ. ඒක මහා සාන්තිපදයක්. ඒ වගේ නොලැබී යනකොට දෙනවා අනේ කොච්චර හොඳ මේ හම්බෙච්චාම මොන වදයක්ද නඩත්තු කරන්නේ. හම්බුනායි කියලා නිකන් ඔවා හිටින්නේ නැහැ දූවිලි බැඳකොට පියන්න ඕනේ. එම් වේයෝ කරනවා මෙහෙන් තෙත අල්ලනවා එහෙම නැත්නම් වේයිලා නාස්ති වෙනවා. ඒක ඌව හරි ගන්න ගියාම මහා කරදරේ. අපි මේ යමක් ආයෝහනේ කෙරුවත් ඒකෙන් විතරමයි දුක එන්නේ. ඉන් එහාට ලෝකෙ කොච්චර දෝ දේවල් තියෙනවා ඒවෙන් දුක නැහැ. අපි හිතනවා මේ ආයෝහනේ කරපු දෙයින් තමයි අපිට අවශ්‍ය දේවල් සැපිරෙන්නේ කියලා. දැන් අපිට අඩුපාඩු සම්බන්ධ නැහැ. අනේ කවදාවත් නැහැ. අපි රැස් කරගත්ත දේ ණයක්. වාදයක්. අපි ගොඩක් කැපෙන්නේ කැමැති පිටින් දෙන දෙයකින් ලැබෙන්නේ. ඒක හරි සැපයි. ආයෝහනේ කරන්න ඒකට කඹරන්න වෙනවා. අනායුයේ තේරුම් ගත්තට පස්සේ කවුරු හරි දෙන බතක් කාලා දැම්බෙන තැනකින් බතක් කාලා ඉන්න තැනක වැටලා වායවා කරනකොට පුදුමාකාර සාන්තිපදයක් තියෙනවා. ඒක මේ සම්ප්‍රදාන කුල මනුස්සයත් ලබන්න බෑ. ඔය මේ සාමාන්‍යයෙන් ඔය බාලදක්ෂ කඳ උරට ගිහිල්ලා බාලදක්ෂ සම්පූර්ණ කියන බාලදක්ෂය ලබනවා. හොඳ පහසත් ගෙවල් වල ඉඳලා යනවා කැලේට. ගිහිල්ලා ඔය ගහක් මුලට වෙලා ගිනි කොටක් ගහගෙන ඒකෙන් සැපවිදි. ඒ මොකද අනායුයයි ලැබිච්චදී. ලද දෙයින් සතුට වෙන ගැටි. ඒ නිසා ආයුහණය ශිෂ්ටාචාරයත් එක්ක එකතු මනසකට වෙච්ච පිළිකා. ඒ ඇතුළේ පිළිකා නෙවෙයි භයානක දේ පිට පිළිකා. ඔක තිබුණට බය වෙන්න දෙයක්වත් නැහැ. ඔකට ඇලි ගලි නැතුව අයිතිවාසිකම් කියන දිනන අනායුහ එනකොට සාන්තිපදේ තේරෙන්නේ එකක් නම් රහසක් හැබැයි. යමක් එකතු කරන්න දන්නේ නැති කාලකන්ණියට යමක් රසාවක් නැති එකට මේ බණ තේරෙන්නේ. හොඳටම හම්බ කරගන්න. පුළුවන්කම ඇති වුණාට පස්සේ අතාරින්න. ඒකයි මේකේ තියෙන රහස. එහෙම නැතුව නොලැබ නැතිකමට මේ මම නම් රස කරන්නේ නැහැ කිව්වට හරියන්නේ රස කරන්න බෑ උදන්නේ නැහැ. ඒ මිනිහට මේක අල්ලන්න අමාරුයි. හොඳටම රස කළා අතාරින්න ඕන නිසා වචන සඳහන් කරන්නේ දිනූ රට හැරපියා යන රජ කුසේ. හොඳටම රණ්ඩුවක් කරලා යුද්ධයක් කරලා රට දිනනවා. අතහැරලා දාලා යනවා. රට දිනා ගන්න බැරුව අතහැරලා දාලා කියලා කිව්වට ඒකට මිනිසු මල් පල ගන්නෑ නේ. දිනාගත්ත රට අල්ලගෙන බදාගෙන නටන්න හදනවනම් ඒ හරියන්නේ නැහැ. දිනලා අතාරින්න. ඒකද කියන අනායුව කියලා. ඒකයි සරුවචනන්සේ රජ කුලේ ඉපදිලා රජ වෙලා අතහැරියා. ඊට පස්සේ රජෙකුට වගේ සැලකුවා. රජෙකුනේ රජුන්ගේ රජෙකුට වගේ, බ්‍රහ්මයන්ගේ බ්‍රහ්මයට වගේ, දේවයන්ගේ දෙවියන්ට වගේ සැලකුවා. උන් අනායුවේ තියෙන රසය දන්න නිසා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ගති. අපි එක එක ගති තියෙනවා. පින්වන්ත ගති, සත්පුරුෂ ගති, අසත්පුරුෂ ගති, කාලකන්ණි ගති. ඔය ගති මොනවා තිබ්බත් බයක්. ගතියට වග වෙන්න වෙනවා. මට අපි දන්නේත් නැහැ ගති නැති එක. අගති. අගති ගාමිනවා කියලා කියන්නේ නරකට යනවා කියන එක. එහෙම නෙවෙයි. මෙතන සඳහන් කරන්නේ මේ තමන් මම මගේ ගතිය, මගේ රුචිය, මගේ පෞරුෂත්වය, මගේ අරුචිය කියලා අපි අල්ලන්න හදනවනේ මොනවා හරි. ඒ සෑම දෙයක්ම දුකක්. ආරමුණ හොඳට ගෙවිගෙන යනකොට ඒ ඔක්කොම නැති වෙනවා. මමත් නැති වෙනවා, ඉන්න බවත් නැති වෙනවා, දන්න බවත් නැති වෙනවා. අන්න එතනදි මේ අගතිය දකින්නට දෙනවා. යකෝ කොච්චර සාන්තියක්ද කියන්නේ. හැබැයි මේ සාන්ති ගතිය බණ අහල ධර්මතාවකින් කියොත් මිස නැත්තම් තේරෙන තමන්ගේ අනන්‍යතාවය නැති වුණා නිතිපන්දමක් ගින්නට වැටලා එයා දිය වෙලා වැක්කිරලා ගියා වගේ නොපෙනෙනට ගතියට පය වෙනවා. ඒ ගතියට කැමැති කෙනාට බයක් ඇති වෙනවා. ගතිය නැති වෙනකොට ගතිය කියන්නේ දුකක් කියලා හිතාගත්තොත් දුකේ නැතිවීමක් මෙතන තියෙන්නේ. ඒ වගේම නිබ්බත්ති. උප්පත්තියටම කියන වචන නිබ්බත්ති. ඒකට ජරාව, ජාතිය, ව්‍යාධිය, මරණය කියනකොට නම් මේ බණ හරිය රසවත්. ජරාව නැති වෙන එක හරි කැමැතිනේ සාන්තිනේ. ව්‍යාධි නැති වෙන එක සාන්තිනේ. මරණේ නැති වෙන එක සාන්තිනේ. දැන් ඉතින් ලයිස්තු අනිත් පැත්ත යනවා. එතකොට නම් තේරෙනවා අන්න බුදුහාමුදුරු කෙනෙක්ගේ සාන්තිපදේ තේරෙනවා. නැත්නම් තේරුම් ගන්නටුනේ උප්පත්තියත් එක්කයි. නිමිත්තක් එක්කයි. ආයුහණියත් එක්කයි. එව්වත් ජරා, ව්‍යාධි, මරණමයි. උපදින තාක් උපදින දුක්මයි. එව්වගේ නැතිවීම හැපෙනා අනර හොඳයි කියන දේවල් වල නැතිවීම තුලින් තමයි මේකට ගන්න පුළුවන් වෙන්නේ කියලා හැම ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සේරම අතහරින්නේ දිනුවරට හැරපියා යන රජ කුසේ තමන් කරා පැමිණිච්ච ශෝකය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අතාරින්. පරිජීව දුක්ඛ දෝමනස ඔක්කොම උප්පත්තියට දක්වන භාවනා කරලා දක්ෂ යෝගාවචරයේ උප්පත්ති කෙරේ දක්වන ආදීනව දකින්න වගේ ශෝකේ ආදීනව දැකලා අතහන එක ලේසි උප්පත්ති අමාරුයි. ඡා බරපතල වැඩේ තේරෙන්නේ මේ භය දානේදී මේකේ නිසා මුළු සංසාරේ පුරාවට අපි දැකලා තියෙනවා විඳලක් තියෙනවා නමුත් අක පොඩි වැරදි දෙකකින් මුහා වෙලා තියෙන එකක් හේතුව බාහිරය හොයලා තියෙනවා දෙක මේකට ද්වේෂයෙන් ක්‍රියා කරලා තියෙනවා භාවනාදී මේක එනවාමයි එනකොට අනිවාර්යයෙන් බාහිරයට හේතු කරන ගතිය යෝගාවචරයාගේ හිතවිලි තුළ එනවාමයි ඒ වගේම ද්වේෂේ වැඩ කරනවාමයි මේක ද්වේෂේ බව දැනගත්ත දවසේ ඥානය පාටපත් වෙනවා බාහිර නෙවෙයි ඇතුළත කියලා දැනගන්නකොටම නිවන තේරෙනවා බාහිර හොන තාකල් නිවනට ද්වේෂයක් ඇති වෙනවා ඇතුළ වෙන තාකල් සාදේ ඒ නිවනට තියෙන ආශාව එනකොට තේරෙනවා ඒ පුද්ගලයා නිකම් සම්පූර්ණ කෝවේ දාලා හදලා ගත්තා වගේ. ඒ වගේ මේ පුද්ගලයාට ලෝකේ පේන හැටිත් සම්පූර්ණ වෙනස් වෙන්න පටන් ගන්නවා මොන්නම රූපාකාරයවත් වෙනසක් නොවි ලෝකේ වෙනසක්වත් නොවි දෘෂ්ටියේ දැක්මේ බලන බැල්මේ වෙනස ඇති වෙනකොට බුදුචානන් වහන්සේට ස්තුති කරනවා ඇර වඳිනවා ඇර ධර්මයට ගරු කරනවා ඇර මේක මෙතෙක් කල් පවත්වාගෙන ආපු සංඝ පිරිසට පරම්පරාවට කර කරන ඇර තමන්ගේම සීලයට ඇදහිල්ලක් ඇර වෙන දෙයක් එන්නේ. ඒ තරමම වෙනසක් ඇති කරන නිසා මේක ආධුනිකයට ආවන මහා ව්‍යසනයක්. ඉනේකේ නෝමයි. හරියට ලගන්න බැරි වුණොත් මහා ව්‍යසනයක් පාටපත් වෙනවා. නමුත් සතියෙන් සමාධියෙන් යුක්තව හරියට දැන ගිල කටයුතු කරලා පුංචිට හරි ලාවට හරි මේක අල්ලගත්ත දවසේ ලක්ෂණ දෙකක් පහළ වෙයි. කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටන් කරන එකක් නැහැ. කවදාකවත් කාටවත් චෝදනා කරන එකක් නැහැ. කරනකොටම ලැජ්ජ හිතෙනවා. ධර්මේ පාවා දුන්නා. අයිතිවාසිකම් සඳහා සටන් කරනකොටම බුබ්බඩ වුණා. කොඳුයට පෙලක් නැති කෙනෙක් වඩටපත් වුණා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වෙනස ඇති වෙන්නේ ඔය විපස්සනා ඉහළ කෙලවරකේ තමයි. හැබැයි මෙතන බරපතල දෙයක් නැහැ. දැනගත යුතු දෙයක්වත් නැහැ. කල යුතුකුත් නැහැ. නොදැන සිටීමයි නොකල සිටීමයි තමයි මෙතෙන්දි කළ යුත්තේ. මොනවා දන්නේ නැති කෙනෙක් වගේ එන දෙයට යටහත් පහත් වෙන එකයි. මොනම ප්‍රතික්‍රියාවක්වත් වචනකින්වත් හිතෙන්වත් කයෙන්වත් නොකර සිටීමයි කරන්නේ. ඒ නිසා ගැඹුරු බව පේනවා. නමුත් ගැඹුරු බව එන්නේ අර කලින් ගත්ත විසිද්ධි වලින් ඇතිවෙච්ච ගැඹුරට. මෙතෙන් ගියාට පස්සේ තියෙන්නේ ගල් බමුණෙක් වාගේ මේ මැටි පිළිමයක් වාගේ එන දෙයට මුණ දීගෙන හිටියොත් ඒ චිත්තක්ෂණයක වටිනාකම කියන්න බෑ. ඒ නිසා ඒක අර කලින් ගොඩ ගහගෙන ආපු කෙනාටම ලැබෙන එකක් වෙන්නේ මොකද්ද? මේකට ලෑස්ති වෙලා යන්නේ. අර මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කෙනක මේ ඉඩිය දන්නේ නැතිකම අපටිපත්‍ය අවිජ්ජා නම් වූ ධන දේ වරදොට තේරුම් අරගෙන බාහිරට හරවලා ද්වේෂතාවගත වීමත් නිසා හැබැයි පොත් ලිය වෙන්නේ නම් ඒගොල්ලෝ අපි. ඔපට්ලව ගත්තා ඒකට. ඒත් ඔය නිසා මේ කොහොමද ලියලා තියන්නේ? ඒ තීම් පොත් කොට ගහනවා. එව්වා කියුවට හරියන්නේ නැහැ. එව්වා කියුවට හරියන්නේ නැහැ. පොත් ලියනකොටම තේරෙනවා කරන්නේ වැරද්දක් කියලා. සමහර පොත්වල ලියනකොටම ලියනවා ඒට අර කරන්න දෙයක් නැහැ බබා හම්බෙලා කින්දි ගෑවෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ පොත්වල නැහැ. පොත්වල තියෙන්නම ලස්සන සුන්දර පැත්ත ව්‍යාකරණ අනුකූලව ලස්සනට පෙන්ලා තියෙනවා. සම්පූර්ණ වහන. නිසා පොතේ දෝෂෙකුත් නැහැ. ඒක හරියට මේ දුක එනකොට දුක වශයෙන් තේරුම් ගන්නවා වගේ මේ පොතේ දැනුම මේ තර්ක ඥානෙ මේ භාවනා ඥානෙ කියලා තේරුම් කරගන්න පුළුවන් කෙනා වටන්න කෙනෙක් නැහැ. නිසා තුනම තියාගන්න. තුනම තියාගෙන පරෝජනේ සරකලා පාවිච්චි කරන්න දන්නවනම් ඒ අර කිසි දෙයකින් හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම වෙච්ච සෑම වැරද්දකින්ම ලොකු ආදර්ශයක් වෙනවා. ඒ වගේම කවදාකවත් මේ දන්න දෙයක් කාටවත් නොකිය ඉන්නෙත් නැහැ. කාටවත් මේක උගන්වන්න යන්නෙත් නැහැ. පැනලා උගන්වන්න යන්නේ නැහැ. මොකද්ද උගන්වන්න යන්නේ? මොකද්ද මේකේ එන්න කියලා එන්න හරියක් එන්න තියෙන්නේ ආදීනව පේන එකයි. ඉතින් මේ මනුස්සයා අසත්පුරුෂය නම් ගහන්න ඉඩ තියෙනවා. මේ මොනවද මේ අපිට ගෙනත් දුන්නේ කියලා. ඒ නිසා කාටවත් කියලා දෙන්න යන්නෙත් නේ. හැබැයි ඉදිරිපත් වෙච්ච කෙනෙකුට මෙන්න මෙහෙමයි කියලා දන්න විදිහෙන් හදා වේදා ගන්නවා. අර තමන්ගේ දිහාට ඒ ශක්තිය යොදා ගත්තට පස්සේ ඒ බුද්ධ ශාසනයේ කිසි මලකට කැමමක් පසුබෑමක් මොකක්වත් වෙලා නැහැ. බුදුහාමුදුරුත් එක්ක ඉන්නා වගේ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අදටත් අපේ කාලේ ගත වෙලා තියෙන මේ ධර්ම කොටස තමන්ට ලං කරගෙන එන සෑම ප්‍රශ්නයක්ම ඇතුළෙන් මිසක්කා බාහිර දාන්න එපා. බාහිර දාන්න එපයි කියලා කියන්නේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න එපා, බනහන්න එපා කියන එක නෙවෙයි. ඒක මේ හදා බෙදා ගනිමින් අපි සම්බ්‍රහ්මචාරින් ලවන්සලා වැඩ කරාට කවදාකවත් ස්ථිර සාර දෙයක් එන්නේ නැහැ. නමුත් අපි මෙතෙක් කෙරුවෙත් ඒ හදා බෙදා ගැනීම තුළින් ඒ මට්ටමේ යනවා මිසක්කා කවදාකවත් මේ මට ඇති වෙච්ච මේ දුකට සර්වඥාන්සේ පිහිට වෙයි. වෙන කෙනෙක් පිහිට වෙන්නේ නැහැ. හරහා යෑම තමයි කරන්නේ. ඉතින් සියලු දෙනාටම ඒ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අපි මේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවර සමාප්ත කරනවා. එනිසා ඒක යාදීත්තාවතාච ආදී ගාථා සම්ප්‍රදාන කුලෝ කිදීමට කලින් මම ඉල්ලා සිටිනවා කී යුතු කළ යුතුමක් තියෙනවා ප්‍රශ්නක් තියෙනවනම් මේ වෙලාවට ඉදිරිපත් කරන්න. කවුද ප්‍රශ්නේ අහන්නේ? එතන ඉඳලා දාන්නේ මෙතන ඉඳලා මේ ප්‍රශ්නේ තියා බලන්න. මෙතන ඉඳලා අහනකොට නම් මිනිහෙක් ඉන්නේ. අතන ගියාට පස්සේ තියෙන මේ ප්‍රශ්නේ අහනකොට නම් කව කහගේද මේ ප්‍රශ්නේ කියලා. එතෙන් තමයි සක්කාය දිට්ඨිය ලෝසන තැන. ඒකටද උදව් කරන්නේ. දැන් මම තුල ගිහිල්ලා කැම ටිකක් ගෙනලා දීලා යාට ඒ වෙලාව දෙන එක තියෙන්නේ උඹ තමයි මෙතෙක් කල් මට ලනුව දුන්නේ කියලා එන ප්‍රශ්නේ දිහාම බලන්න. ඒක පාරමුණු කරා. භාවනා කරනකොට දැන් මොකක් කරන්නේ පාළුගත ඉන්නකොට මම ඊවා මොකද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නේම අරමුණු කරන්න කොහෙන්ද මේක එන්නේ කියලා. ඉන්නේ අර නැති වෙච්ච ආඩේ ඇති කරලා දෙන්න තමයි මම ආයෙ ඇති කරලා දෙන්න තමයි ආත්මය ඇති කරලා දෙන්න තමයි. දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකට උත්තර දෙනවයි කියලා කියන්නේ මේ ප්‍රශ්නයකට භයානක වැරද්දකට මේ අනුමත කෙරෙලා. ඉතින් තමයි අපිට යන්න ඕනේ. ඊහරවසේ මහා බයක් පාළුවක් ඇති වෙන චකේ උත්තරේ හොයාගෙන ඉන්න බැරි වුණා මෙතෙන් එනකොට. නැත්නම් දැන් අනිත් දවසට මම මේක උත්තර හොයාගන්න ඕනේ කියලා ඒ වෙලාවේ අර පෑදීදියට බොරදියක් දාගන්න. කිරි කලියට ගොම කඳුලක් දාන්න. ඔහොම යන්නේ එකයි තියෙන්නේ. මේ වෙලාවේ කායික දුස්චරිත නැහැ. වචී දුස්චරිත නැහැ. මනෝ දුස්චරිත. ඔය වැඩි ප්‍රශ්න නැත්තම් මනෝ දුස්චරිතත් නැහැ. ඔය ප්‍රශ්න තමයි මනෝ දුස්චරිත වෙන්නේ. ඒකත් නැති කරගෙන යන්න හරිනවනේ පච වෙනවා. මමයිනේ සක්කාය දිට්ඨිය ආත්ම ශක්තිය තර්ක ඥාන තීරමයි ඉංග්‍ර ඒ මොකක්වත් වෙන්නේ නැහැ. සම්පූර්ණ සමතුලිත තත්ත්වයක් එතන තියෙනවා. එපා මුකු ගන්න. මුකු ගන්න ඕන කම නැහැ. එතන මුකු ගන්න දෙයක් නැහැ. තිබුණොත් නේ දෙයක් ඇද වෙන්නේ, වැක්ක දෙන්නේ, නරක වෙන්නේ. මුකු ගන්න දෙයක් නැත්තම් ඕක නෙවෙයි නම් ඉල්ලන්නේ. නැත්තම් උතන ගුරුවරයා කියලා දෙන කොහෙද යන්න හදන්නේ? ඔය යන්න ඕන තැන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එපයි කියනවා කොහොමද කරන්නේ? දෙන්නම් ඉල්ලපු දෙය දුන්නා. දුන්නාට එපයි කියනවනේ. දුව දෙන්නම් කියපු වෙන්ද දුවක් දුන්නා. දෑවැද්දත් ඉල්ලුවන්ද ඒකත් දුවයි දෑවැද්දි තේරම දුන්නා බෑ නා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන්දුවේ ගෙදර යන්න කියලා දුක්ඛ සත්‍ය අඬා යනවා. මියක්ෂා මේ ගීගේ අතහැරලා ඇවිල්ලා බණ භාවනා කරලා ඉල්ලුවේ මාව. දැන් එනකොට අහනවා ඊගාට මොකද කරන්නේ කියලා. අතන උදලා ඥානයක් නෙවෙයි. මේක බයට වැටුනොත් වැරදිට වැටුනොත් බයක් ඇති වෙනවා. ඥානෙට වැටුනොත් වෙනවා මේක තමයි කවදා හිතපු නැති තැන. මෙතන තමයි ඥානෙ තියෙන්නේ. තර්ක නැහැ. ප්‍රශ්න නැහැ. ඔය ඉන්න. බගන් නිලානිනයි කියලා කියන්නේ. ඒකලා පුරුදු කම නැ පුරුදු නැති කම. ඔය කියන්නේ කවදාවත් මේක නෙවෙයි නිවන කියලා හිතන්නේ. නෑ නිවන කියන්නේ මේක නෙවෙයි. අපි හිතන්නේ නිවන කියන්නේ මොනවාද දිලිසෙන තනක්. හතරන් ඉන්නේ මගෙන් ගොඩ වෙලා යන්න තියෙන ලස්සන නගරයක්. ඉති මොකක්වත් නැහැ නේද? ඉතින් මේකටද මෙච්චර මේ මහන්සි වෙනවා කියලා එතකොට හිතෙනවා. ලේසි නෑ. මම මේ වීඩියෝට ලක් කරලා කිව්වට පුංචි වැඩක් නෙමෙයි මේක. මේ පොඩි දෙයක් නෙමෙයි. නමුත් ඒක බලනකොට තේනවා මොනතරම් විහිළුවක්ද අපි මේ කරන්නේ. විහිළු කියන්නේ හිතලා කරන එකක් නෙමෙයි. වංචනිකද කියලා. ඡටමායාවි ගතියක් තියෙනවා. ඡටමායාවි කියන එකත් වැරදි. වංචනික කියන වචනේ විතරයි ගැලපෙන්නේ ඔකට. මේ ඉන්න කිසි කෙනෙක් ඔතෙන් ගිහිල්ලා නැහැ කියලා මම නැත්තේ නෑ. හැම කෙනෙක්ම ගිහිල්ලා තියෙනවා. හැම කෙනෙක්ගේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආයෙ ඉක්මනට කොට වෙලා තියෙනවා. හෝමෝණයෙන් කොට වෙලා තිනවා මෙහි අන්තං ඇති අන්තං සංසාරයට ආගත්තයි කියලා කොට උනා එක එච්චරයි. ඒ දකින්න කොට තේරෙනවා මනුස්සත් ඒ කියන්නේ කොච්චර ජීවිතේ මල් විහිම්පල් කියලා කියන්නේ. මෙච්චර ලස්සන මනුස්ස ජීවිත බොහොම ලේසියෙන් උතෙන් යන්න පුළුවන්. හැබැයි මේක වටිනකම දෙ මේකයි කියලා තේරුම් ගන්නවා කියන එක බුදු වෙනවට වැඩිය අමාරුයි. ඒ කියලා දෙනවා කියවම ඊට අමාරුයි. ඉතින් මේ වගේ පිරිසක් නැතුව අපි මේ මාතෘකාවට එන්න පුළුවන්ද කියලා හිතන්නේ සාමාන්‍යයෙන් දාන පිරිසක් එක්ක හරි වන්දනා නඩයක් එක්ක ගිහිල්ලා මෙතෙන් ගන්න පුළුවන්ද කියලා හිතන්නේ වන්ද සාකච්ඡාව. මේක පිස්සුවතාව නෝවනේ අපි මේ බණ ටිකක් කියන්නකෝ සාන්න ටිකයි. මම රිට්ටි ටැකල යොරනට පස්සේ සංවිධානය කරේ කියලා නෝන මාත් එක්ක සාන්න අන්තිම දවස අදවත් බණ ටිකක් කියන්න කිව්වා. හැමදාම ඕවමනේ මං කියන්නේ. අදවත් වුණානේ හිතේ හිත හැදෙන බල ටික කියන්නේ ඒක. ඉතින් මම කොහේ ඉතින් මේකට වෙන අහම්සු කෙනෙක් ගෙන්න ගන්න කියලා. ඈ? ඒසිනේ. ඒසිනේ කියන්නේ අපිට ඒක විහිළුවක් කරද්දී අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේක මිල්ලාගෙන. නමුත් එනවා. ධර්මයක නෑ හත් දවසක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නිකන් මේ කට කහනවට නෙවෙයි. හත් දවසකෝ ගැරන්ටි දෙනවා කියන කමාරු නෑ. හත් අවුරුද්දකින් පුළුවන් හත් දවසකින් පුළුවන් උදේ ඉඳලා හැන්දෑවට දෙන්න පුළුවන්. මොන දෙයයන්වස් මේක බාරගන්නේ මේකයි මේ නිවන කියලා. ඒක අරගෙන ඒක නැවත සිද්ධ කරන්නේ කවුද? කවුද මේක මේ වශී කරගන්න හදන්නේ? වශී කරගන්න දෙයක් තියෙන්නේ බෑ. කරන මිනිහෙක් ඉන්නේ බෑ. ආතන ඔක තරන්න පුළුවන්කම තියෙනවා. ඒක තරහ ගන්න ශක්තියක් නෑ. මනුස්සයාට විතරලෝ දකින්න සහ දරන්න පුළුවන් නේ. හැබැයි ඒකට මේ ක්‍රමවේදයෙන් ගිහිල්ලා මේකම අපේක්ෂා කරගෙන යන්න කියනවා. ඒක තමයි අර සන්නාහය බැඳගෙන යන සෙබලෙක් වගේ ආයේ මට කවුරුත් ඇවිල්ලා පවන්සලයි කියන්නේ විතරක් අමුණුත් විතරෙන් විදුන හෙල්ලයක් අමුණුත් හෙල්ලෙන් ගහනවා. එච්චරයි මේ යුද්ධ කියන්නේ. ඒ හතිර දොස් කියලා බෑ. මම බැසනයි යුද්ධෙට ඕකට තමයි ගියේ. වෙන මොකක්වත් නැහැ. ඇඟට හැප්පෙනවනේ ඕන දෙයක් විඳින්න පුළුවන් අපිට. මේ හිතත් එක්ක බැරි. විශේෂයෙන්ම කරදර නැති එක අපිට උරු නැහැ. කරදරමයි ඉල්ලන්නේ. ඒ අවසානයේ තමයි හිස් බාහිර වගේ දැන් ඇඟේ ගාගන්නකෝ ඉන්නකොට දැන් මෙතනදී අර වෙනදාට වැඩිය මෙතන අවස්ථන දැන් අපි අපේ වීර්යයෙන් ඉන්න නිසා මම කියන එකට කොයි පැත්තකින් හරි දාන්න මේ වෙනදාට වැඩිය ප්‍රෙෂර් එකක් තියනවාද? පැහැදිලිව. පැහැදිලි කියලා කියන්නේ මේ වාතයේ කදා හිස්තන පවත්තන වාතය කැමති නැහැ. කිසිම තැනක හිස්තන පවත්තන වාතය ගන්නේ හැම පැත්තෙම එතකොටයි පේන්නේ. දැන් ගඟ පල්ලෙහාට ගලන වෙලාවේදී ඒ ගැල්ම හරි සාන්තයි වගේ. පොඩ්ඩක් නතර කරන්න බලන්න බෑ. ගඟ කිපෙන හැටි බලන්න. ගඟ කිපෙන්නේ කවදා හරි හරස් වැලි කොටයක් දාපු දවසේ. එතකන් නම් ගංගා දිහා බලලා දැන් ගංගා බුති කිසිම සරදයක් නැහැ. ඒ වගේ තමයි මේකේ හිතන හදන ගිය දවස් තමයි පේන්නේ මේකේ වාතයේ මොනතරම් බලපෑමක් තියෙනවද කියලා. මොනවාක්වත් නැතුව ඉන්න ගිය දවස් තමයි තේරෙන්නේ මේ දේවල් අපිට කොච්චර බාධා කරනවද කියලා. හම්බ කරගන්න මානසිකව හම්බ කරලා මදි උනායි කියලා. අතාරින්න ගිය දවසේ තේනවා මේ අවකාශයේ හිතන හදන්න හදුවා වගේ. ඒ නැත්තම් මේ මම කලින් කිව්වා වගේ මේ හැම නිදර්ශනයක පේන පෞරුෂත්වය කියන්නේ ඕක මිස මේ තිරසනුත් එක්ක කරන අනිකුත් පුහුදනුත් එක්ක කරන ළඟා කිරීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ළඟා වෙලා අතාරින්න. අතාරලේ වල සරුංගලේ නූල කඩලා ගියාට පස්සේ ඒක තමයි හොඳ මේක. ආයර නූල දිගේ සරුංගලේ ගෙදර යන අරගෙන ගෙදර යන එක නෙවෙයි. නූල ගන්නකොට පස්සේ ඒක තමයි ලොකුම ජාග්‍රහණය. ඒ ලස්සන සරුංගලේ ස්වභාවයෙන් පැද්දෙන්න ගන්නවා. ඒකට අර නූලෙන් කන්ට්‍රෝල් නැහැ. පැද්දෙන මට ගන්නවා නීම සරුංගලේ. ඒක බෑ. අපිට සරුංගලේ තියෙන කනෙක්ෂන් එක නැහැ දැන් ඊට පස්සේ වැඩක් නැහැ අපිට අර හොඳම සරුංගලනේ උඩම යන්නේ ඒක ගිල කරනකොට පස්සේ සරුංගල් පාස්ට හරි සන්තෝෂ කනකට මේක නෑ මේක මහ පුදුම සෙල්ලමක් මේකේ තියෙන්නේ ඉතින් ඒ වුණාට මේක හරියට කියලා දුන්නොත් බෞද්ධයෝ විතරක් නෙමෙයි අබෞද්ධකව තේරුම් ගන්න මොකද හැම කෙනෙක්ම අත්දකපු දෙයක් මේ කතා කරන්නේ ඔක්කොම කරලා තියෙන ශක්ති ප්‍රමාණය ප්‍රතික්ෂේප කරලා තියෙනවා හැකියාවල් තියෙන තරම් ඉක්මනට ප්‍රතික්ෂේප කරන නිසා හැකියාවල් නැති කෙනාට මේක කරන්න බෑ. හැකියාවල් තිබුණාට නම්බුවට ගන්න නැති මනුස්සයා. මේක මම නෙවෙයි කියන මනුස්සයෙක් කියන යකෝ මේ පැත්ත පරීක්ෂා කරලා නැහැ නේ මම. හැකියාවක් තියෙන පරීක්ෂා කරලා නැහැ. උදාහරණ කියන්නේ මනුස්සයෙකුට විතරයි පුළුවන් නේ. මුදුවර කණින් උපදෙස් දීලා ගිය කෙනෙකුට ඒත් පැංගිරි නිකන් දෙහි ගෙඩියක් ලෙල්ල පිටින් කනවා. කවන්න කොටම පැංගිරි පාර ගිහලා වදිනා කට කන හරහා නාය හරහා යනවා. ඊට පස්සේ ඉන්නේ ඇඹුල. කාන්නේ කයි දෙන්නේ අර යක්කු කනවා දැකලා තියෙනවා යක්කු ඇවිත්ලා දෙහිගිඩි කන්නේ චර 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 ගාලා හරිනියක් කන්නේ කයි දෙන කාගෙන නේ කයි තියෙන්නේ එච්චරයි නැත්නම් මේක ඉවරයක් නෑ හැමදාම මොකකින් හරි ඇවිල්ලා හුරුතල් වෙන්න හදනවා කොහෙන් හරි ඇවිල්ලා එක්කෝ ලෙඩක් එක්කෝ චිත්ත පීඩාවක් එක්කෝ ඥාති ව්‍යසනයක් එක්කෝ රට මොන හරි මගුලා ඉවරයක් නෑ මොන දුන්නා වාසේ ලොකු සාන්දින්න කාලේ ඔන්න ගිනි අගුරක් වෙච්චවයි කියලා ඔන්නෝකත් තියාගන්නේ ඕනේ ගිනි අගුරක් වෙච්චායි කිය. වෙන මොනවාද කියන්නේ? අන්තික් වැටුණත් ඊගාට තවත් ගිනි අගුරක්. ඒකයි කියන්නේ භාවනා කරන්නත් පුළුවන් ප්‍රතිඵලයන් දෙන්නත් පුළුවන් අමාරුම දේ තමයි ප්‍රතිඵල බාරගන්නේ. ඒක නම් කප්පට කරන්නේ අන්තිම මයිල දක්වා සටන් කරලා බැරි වෙච්ච දවස තමයි බාරගන්නේ. සත්‍ය බාරගන්නේ. එතකන් අවසාන ලේ බින්දු දක්වා සටන් කරනවා. මොකටද? ආත්මය ඇති කරගන්න. සක්කාය දිට්ඨිය ඇති කරගන්න. කෙලස් දාගන්න. කෙලස ගන්න. අවුස ගන්න. බැරි වෙච්ච තැන ඉතින් මොනවා කරන්න කපන්න බැරි අතින් පින්න වගේ අයියෝ මේ ගියේ මම මේ කපන්න කරගෙන ඉතින් අරකින් පින්න වට කරගන්න කපන්න බැරි හින්දා එහෙම ඥානයක් අපිට හම්බෙලා සංහාර බන්දියක් කියන්නේ එතන දුක්ඛනාරාවක් නැත්නම් දුක්ඛනාරාල කියලා කියයි කියන්නේ මෙහෙම අපේ අම්මා ඉන්නකොටත් මොනවද කියන ඔන්නොන්න කොනේ ඉන්න බන්දියර දෙකක් කනකෝ කියනවා. ඇහුවට පස්සේ කිව්වා මෙන්න මෙහෙමයි රාජ සභාවේ මිනිහෙක් ඉන්නවලු රාල කියන්නේ මේ රාල කියන කෙනා නිලධාරියෙක්. මෙයා ඉන්නේ මොනවා හරි වෙච්චාම බැනුම් අහන්න. දැන් ගෙදර වැඩ කරලා මෙයාට ගෙදර දෙන රන් දෙච්ච ගම මොනවා හරි උගේ වැරද්ද පිටින්නේ අරින්නේ. ඉතින් එහෙම කෙනෙක් ඉන්න ඕනේ. ඒ කෙනෙක් හිටපුවාම මේ මනසට ගෑහෙන්න ගෙවන්න ඕනේ. ඉතින් මිනිහා සෑහෙන මේ බෆර් කරලා දෙන ගතියක් තියෙනවා. අපි ළඟත් එහෙම කෙනෙක් තියාන තමයි මේ ගමන යන්නේ. කොනේ ඉන්න බණ්ඩියෙක් ඉන්නවා. මොනවා හරි වෙච්චාම දැන් මේ පද්ධතියේ වුණත් කවුරු හරි මේ සාකච්ඡාට ආවෙ නැති එකයි ඉන්නවනේ ඌට බයින. කකදාත් එන්නේ. ඔය මනස තමයි මේ දන්නේත් නැහැ. කොහෙන් හරි බණ්ඩියෙක් හොයාගන්නවා. ඉච්චරම තමයි ගියේ. ඒක දැනගත්තට පස්සේ ඔය රාජකීය මට්ටමේ සභාවල අම්මු විහිළු යන්නේ. ඉහළම මට්ටමේ අම්මු විහිළු යන්නේ කවදා ප්‍රශ්නට මුහුණ දෙන්නේ නැත්නම් උත්තරේ දන්නවා. මේ පැත්තෙන් දාලා ඔක්කොමලා ඊගාට දෙන පාටි කර කියලා තේ එකක් බීලා ගෙදර. හෙටත් අපි බණ්ඩියා කවුද කියලා ගන්න තාලේ සාකච්ඡාවක් දාගන්න. ඔය ඉහළ ඉවර ගියාට පස්සේ තමයි ඒකේ තියෙන පුස්ස තේරෙන්නේ. කිසි දේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ නැහැ. කාල් තමයි ඉන්නේ ඊට පස්සේ විශාල පොතක් අච්චු ගන්නවා අවුරුදු සංවත්සරයක් පවත්වනවා ඉතින් වැඩ ගොඩක් යනවා කවදා ප්‍රශ්නට යන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා ඔය මොනවාක් කතාලවට්ටමක් ඕනේ භාවනා කරපන් අනිවාර්යයෙන්ම එනවා ඕනම කෙනෙක් ඕනම අරමුණක් ගත්තොත් එපා වෙන එක එනවා ඉතින් අය කියන්න දෙයක් නැහැ ඕකට ප්‍රතික්‍රියා කරන්න තියෙන එක තමයි භාවනා කියන්නේ ලේසි නෑ ටික ටික කරගෙන යනකොට හරිය විනෝදාංශයක් පාටපත් වෙනවා එදාට තමයි මේ ජෝ ධම්මං පස්සති චෝමං පස්සති කියලා යමෙක් ධර්මයේ දකින්නවා මොන බුදුහාමුදුරු මේ කොහොම මේක හොයාගෙන කෙරුවද කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේක තමයි අපිට ශාසනය වෙනුවෙන් කරන්න තියෙන්නේ. අපි කරන්නේ නම් මොකද්ද? ශාසනයේ නම ගාගෙන නානා ප්‍රොජෙක්ට් අයිතිවාසිකම් සඳහා සටන් කරනවා. එහෙම නැත්නම් චෝදනා කරනවා. තරම් නෑ වෙයි කරන්න බෑ. බණ්ඩියා ඔයා තමයි අපි. එයාට දාගෙන තමයි අපි යන්නේ. අයිතිවාසිකම් සටන් කරන එක අපි පුරුද්දට කරනවා. කවුරු හරි ඉච්චාම අනික් කෙනාට චෝදනා කරලා බේරෙන්න හදනවා. ඒ සෑම තැනකම වෙන්නේ සත්‍යයට පයින් ගසා දෙනවා කියන්නේ. දැන් අපි එමනම් මෙතනින් අපි මේක නැතර කරන්න බලාපොරොත්තු වෙමු. අපි මේ වැඩ කරදරයක් නැතුව කරගෙන යන්න උදව්පකාර කරන පෙනීනපෙනී උදව් කරන සියලු දෙනාටම ඥාති වර්ගයාටත් පිම්පමුණවල අපිටත් මේ කරගෙන යන වැඩ නිසා මේ පරමාර්ථයට නිවර්දි පරමාර්ථයට ය아가න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි වැඩ කටයුතු නිම කරනවා. එත්තාවතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු. එත්තාවතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බසම්පත්ති සිද්ධියා. එත්තාවතා ජගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බසම්පත්ති සිද්ධියා. ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ tu dhavani bana pattiya himina punya kammena mami bala samagamo emoho tu yavani bana pattiya himina punya kammena mami bala samagamo satang samagamo tu yavani bana